අලමිට අපේ ජාතික කටාව අයිවන් සුපරදු ලෙසින්ම අපි හදත් සඳදා දවසේ අපේ අල්ලිමට ිස්ටි වැසරන ඔස්සේ හම්බේෙන ඔබ දන්නවා අද අපි විශේෂෙන්ම ගිය සතිය සඳහන් කළ අපේ රටේ විශිෂ්ට රජගෙනෙක් ගැන විශිෂ්ටේක් පිළිබඳව මේ සතතියේ කතා කරවා කෙලා තමයි අප ප්ඩුකාේ රජතුමා පිබඳව අන්ුරාධපුරය නිර්මාණයරපු රජතුමා පිළිබඳව ඉතින් අපි ඒ සාකච්ඡාවට පියසෙන්න්නේ ඉස්සල්ලා අදත් අල්ලිබිටඩ් හිස්්‍ර තුලින් අපි මුලින්ම ඔබ විසින් ගිය සතියේ ඒකම පහුගේ සතිවල අපිට යොමු කරපු ප්‍රශ්න හරහා අපේ පළවෙනි අඩහෝරාව සාකච්ඡාවට පිවිසෙන්න්නයි යන්න ඉතින් අපිත් එෙක්ක ඉන්න හිතවත් තුන් අපි ඉල්ලා සිටිනවා. ඔබ මේ ප්‍රශ්න වලිනුත් ඔබට ඔබේ දැනුමට විශාල පරාසයක් එකතු කරගන්න පුළුවන් වගේම අපි නරමණ අයගෙන් ඉල්ලා සිටනවා. යම්ගහකින් ඔබට මේ වැඩසරහනේ අපි ප්‍රමුඛවශයෙන්ම ප්‍රධාන් වශයෙන්ම කතා කරන කාරණයට පිවිසෙන්න්න ඕනනං මේ අඩහෝරාව පන්නලා ඔබට පුළුවන් YouTube නාලිකාවේ. අපි අද කරන්න බලා පපෘතිනි ප්‍රධන ප්‍රස්තුෘතේ ප්ඩුකාගේේ රජතුමා පිබව ඉතින් ඒ සඳහා යොමුවෙන්න අපි මේ මුල් අඩහෝරාවේ අපේ පහුගේ සැතිවල ැබිච්ච ප්‍රශ්ණ ගැනතම යොමුවෙන්නේ. දිසානායක කියල මහත්නෙක් අපිට පදවිකම්පොල ඉඳලා මේ රබුක්න පැත්තේ ඉදල ප්‍ර්න යමුම කරන අපි මහචාරයතු රශ් ම දේව න්ද වැසනට සභාගෙන ඇතුම අයිබෝන් කියි පිගන්නන ම අපි දිසානායක මහත්මයාව පදවී ගම්පොල සිට මේලයි දුරකතනය සම්බන්ධ කරගන්නවා අපි එතුමගේ ප්‍රශ්නයට කන්දෙමු යි මම පදය ගම්පල එක්ච නිසානායක රජ්ෝගදය මහත්නට මේ ප්‍රශ්න ඉදිලපත් කරන්නේ මම අයිතිහාසක තොරතුරකා කරන අයිතිහාසයට බොහොම න ඒගන්න තියෙන කරනගෙනක් ම පවිගම්පල පවි ගම්පල දිනට තියෙනවා මहाजाරය ත් පරණ විතාානම යක් ක්ත තියෙනවා මේ අපේ ගමය තියෙනවා තැරන්නේ ගල්लेන ැරණ ශල් නන එක ජනට තියනවා ්‍රාග තිහාසිගේ තියන්න නිර්මාණය කරනලද එකම ගල්ලන එතකොට ඒ ගල්ලන සම්බන්ධව කජුන තියෙන පීक्ष සමීක්ෂණයක් इसම ගवेේෂණයක් ජනට රලන ाम गटला ती मैं हारी मतौरर जान मेकने राज सौ दे महत् एकका होना अ हारी क मैं िलेनला कैनीचर अंड पलवा है कोई घोटनामेक मैंमे घल लेना निर्माने करना चललेना लंखाल तीन सागगाईहाजि मैं एक हमम निर्माने करना कर लेना सुोबाल करल लेना यह निर्माने करना तीनों जिला प़ने विताने माते लाने है नम दता एककाोलाती है डन ොරතුු හම අ ත් කරු හරි හැ තුර ्य න අනිवाයම වරදන්න न स्තුති दि महात्ম मैं मैं අපි පදවිකම්පල गල් මඩුව කෙල්ලවා ගල් සෝන පිළිබඳව පට මතක විදිහට අපේ හතරවැනි හරි තුන්ගෙ හරි වැඩිටහණනේද. අපි සාකච්චාත් කලාා හැබැයි එතුමා ඒ ගම ඉන්න කෙනෙක් න උදේහවා දකින දෙයක් ගැන ඔබතුමාගින් වමසන්නේ ව් දෙසානාක මහත්මයා ඔය කියන ස්මාරකය මම අවස්ථාවක් දෙකදි පමණෝ ස්ථානයට ගිහිල්ලා එක බලල තියෙනවාමත මම විශ්වවිද්‍යාල ඉන්න කාලේ පදවිගම්පොල සහරව ලේඛනවල පදියගම්පොල කලත් මේ ස්ථානය සඳහන් කල තියෙනවා. මේ ස්ථානය පිළිබඳව සහමේ ස්මාරකය පිළිබඳව පල්ලවෙනි වතාවට. වාර්තා කළේ මහචාරය සැනුරත් පරණවිතාන. පරවිතාාන මහත්මයා ඒක ගැන සැලකයුතු තරම් දීර්ග විස්තරයක් ඉදිරිපත් කල්ල තිබෙනවා. siන් uh, ජන of Scienceක්ෂජී කියන සංඟරාවේ ඔහු මේ ගැන සඳහන් කලාා ඉදි ඇත්තේම දිසානායක මහත්ම අහපුේ ප්‍රශ්න ඉතාම ගැලපෙනෝ අදා අපි සාකච්ඡා කරන්න යන ප්‍රධාන මාතෘකාවටත් මොකද මේ පදවිගම්පොල්ල එෙමනත්තම් පදියගම්පොල්ල තිබෙන මේ ගල් මැස්ස හුඟක් දෙනා සලකනවා මේ බොහෝම පුරාණ කාලයකට යිති ඉස්මාරකයක් හැටියට සමහරය උත්සාහ රංතියෙනවා මේක අපේ ලංකාවේ නො එෙක් තැන්වලින් දැනට ස්වාගෙන තිබෙන. අ මහාශිලා සම්ප්‍රදායේ, මෙගලිතික සම්ප්‍රදායේ. උදාහර ැකැඩිට කියනනඟ ඉබං කටුවේ සාරායනේ සුසානභූමයක් තියෙනවා. ඒ සුසානභූමේ වගේ ඒ සුසානභූමිේ දකින්න තියෙන සුසාන ගර්භ වගේ අ පැති හතරකට ගල්පූරුතියලා. ඩින් ගල්පතුරක් දාලා තියන ස්මාරකය. ඒවට සමාන කරලා හිතලා මහාශිලා සම්ප්‍රදායට අයිති ස්මාරකයක් වෙන්ඩ ඇති කියලා හිතන විද්ධතුන්නුත් ඉන්නවා. නමුත් පෙතන තියෙන ප්‍රශ්නි තමයි පදවිගම්පොලින්ක්ස් ස්වායාගෙන තිබෙන ගල් මැස්ස හතරවටටම ගල්පරු නෑ එක පැත්තක් විවෘතයි. තුම් පැත්තක විතරයි ගල්පතුරුතියෙන්නේ අනික පොළවෙේ මතුපිටයි ොඩ නගල තිබෙන්නේ සාමාන්‍යයෙන් අඩි හයක් පමණ උසක්තියනවා පඩි පහාරගෙනකට බොහම පහසුව එක ඇතුල ඉන්න පුොල ම රංගල එක යුතු බඩසහ බල නදයටටමං කස්සේ ඉන්න පින්තුරව ලාගන්න පුුව. එතකොට ද මේ මේ වගේ ඒ ලංකාවේ තව එකක් වාර්තාවෙල තිබෙනවා. මඩකලපපු දිස්ශ්‍රික්කේ නමුත් මඩකලපු දිස්ත්‍රරික්කේ වාර්තා වෙල තියන දේ ඒඒ ඉස්මාරකය පදවිගම්පොල ස්මාරකය තරම් ආරක්ෂාව වෙලා ඉතුරු වෙලා නෑ ඒක කවරහරි කෙනෙක්ේ ගල්පතුරු ඉවත් කරලා තියෙනවා එතකොට මේ ගැන සොවෙල බලනකොට මේක මේ ස්ථාන කැනීමමක් කරලා කාල නිරණැක්ලෙහ මොකත් කලලා නෑ තව මත තියන්න නත මේක අත තියල නෑ හහිද වන්නට දිසායක මහතයා අපිට ආරාද නව කරන්නත් ඇත්තේ බෝ විට මහත්මගේ උනන්ද නිසායක යැන පරීක්ෂණයක් කරන්න දෝන කියලා ඉතින් මේ අපි මෑත කාලේ විශේෂයම මේ ප්ඩුකාබය රජතුමා ගැන අද අපි කතා කරන වැඩසටහන්නට පදනම් වෙන්නෙත් එ පහුගිය කාලය අපි පණ්ඩුකාබය රජතුමා සිටියායයි කියන කාලපරිච්චේදය පිළිබඳව එක පැත්තකින් ඓතිහාසිකවත් අනිත් පැත්තෙන් පුරවා විද්‍යාත්මකවත්. අපි කොහොමද තේරුම්ගන්නේ කියල්ලා කල්පනා කරලා ඒ සඳහා අපි ගත්ත උත්සාහයකදී. අපට මේ පදවිගම්පල ස්මාරකයක් මේ කතාවට සම්බන්ධ වෙන බව පෙරුනා. ඒ මේ එක කාල ෝචිතයි ද න මේකත් අපේ හිතෝදුන්ට කියන්න ඕනේ. හාං කවිසියක් වත් දන්න අද පදිිග පුල පිළිබඳ දුරකටනින් කෙනෙක් ප්‍රශ්නය කානවා කියලා නෑ බ ධරිම දයෝපගතයි මේ එක විදිහක දයෝප ගතයි සම්බන්ධයි මේ කතාවට ඉතින් මේ පරනිතාන මහත්මයා ඉතම වැදයගත් දෙයක් පෙන්නල දුන්නා. ඔහු පෙන්නල දුන්නා අපේ මේ අට්ට කතාවක සඳහන් වෙනවා එක්තරා ස්මාරකයක් පිළිබඳව. හඳුන්වා තිබෙන්නේ අමුතු නමකින් එක අඳුන්වාදීලා තිබෙන්නේ ටංකිත මංච ටංකිත මංච මංච ගැන සයනාසනය කනෙ මංච අපිකෑ මංච කෙලා ගැන සයනය හ මරණ මංචකය කලාගැන මරණ ඇද මරණ සය නාසනය එතන මේ ටංකිත මංච කියන වචචනයෙන් හඳුන්වාදී තිබෙන ස්මාරකයක් ගැන සඳහන්නවා ඊට පස්සේ ටංකිත මංච කියනයක ගැන තියෙන පොඩි විස්තරයකුත්තේ අටවා වෙන. ටංකිත මංච කියන එකෙන් කියනවා මේ ස්මාරක යක්ෂයින්ගේ දේවාලයි කියලා. යක්ෂ කියනයගේ දේවාල හැටියටයි ටංකිත මංච පවිච්චි වනේ කියලා. ද මේක කාගෙවත් අවධානයට එතරනා ොමුමුණේ නෑ පරණතන් මහත්මය මේක ල පල කරාමං ඔ කියපු සිිලොන් ජන ල සයින්ස් සක්ෂන් ජී කියනංඟරාවේ ඔහු ලියපු ලිපියේ සඳහන් වෙච්ච ටංකිචමංච පිළිබඳ අදහස කාගෙවත් අවධානය පැහරගත්ත න විද්ව තුන්ඩ විශේෂෙන් ඉති මොකද දෙකට හේතුව දැඟ එක කිව්වේ එක අටුවාාවේ තේෙනවාය කියලා මේක යක්ෂයින්ගේ දේවාල් කියලා එතකොට අපට ඉතිහාසේ හෙම යක්ෂයින් ගැන යක්ෂ ප්‍රජාව ගැන ලොකුවධානයක් තිබු නෑ විස්වනි සත වර්ශය එක සස්ොයා බලන්ට කව්දේ ඒ සුදේශික පිරිසක් කියලා අපට පේනවාවනේ මහවන්සේ මේ යක්ෂකල ඇඳින්නෙවි ඒ අය ගැන පර්ේෂණ කිරීමක්ට ලොකු උනන්දුවක් විශවනි සතවර්ශය ඉතිහාස පුරාවිද්‍යා පර්යේෂණ ශේෂත්‍රවල තිබුණ එනෑ එනිසා මේ ටංකිත මංචකයන අදහස ගිලිහි ලගියා ඒ අයාතරින් ඊට පස්සේ මේ තවත් එකක් යනවා සාමාන්‍ය මිනිස්සු. මේ 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 පදවිගම්පල තියන විදිහේ ස්මාර ස්මාරක අඳුන්වන්නේ ගොනාටු කියන නමින්. එතකොට ද විශේෂම වියලි කල්ලාපේ මිනිස්සු මේ ගොනාටු ගැනයාගේ තියනවා අපොඩි දැනුමක්. එයයි කියනවා? ඒ පියෙලිලාපේය ගනාාටු ස්මාරක ගැ දැනගන්ඩ ේතුව ලංකාවේ නොයෙක් පලාත්වල මෙවැ නිස්මාර්ග තියෙන් ඇති පුරණ කාලේ ගොනාටුව කඩ උතන කෙලින්ම සන්ධීනාමස අටුව කියන එනවන්න එවා ය වචන දැ ගොනාටුව කියන්නත් මේ පදවි ගම්පොල්ල තියෙන ඒ ආකාරය හැඩති දේකටමද ඒ කටමයි ඒගොල් අඳුන්න්නේ ගොනාටු කියලා ඒ මම කියන හොඳ කහතාවත්වය නොයොම ජන ජන ශෘතියේ. ඒ කියනවාඒ ගොනාටු මොකටද හැද කියනත් ඒගලු කියනවා ඒලු කියනවා ඒ ගොනාාටු හදන්නේ සාමාන්‍යයෙන් ගර්බනී කාන්තාවක් ඒ ගර්බනී කාන්තාව දරු ප්‍රසූතියකදී මිය ගියොත්ඒ මියගේ කාන්තාව බෝධිලිමෙක් වෙලා උපදි නොය කියලා මෙ ජනස්තෘති තින කතා ෝදලි මි ජනම් ජනස්ති කතාව බෝදිම කතා බොම න එඒඒ කියනවා මේ බෝධිලිමා ඊට පස්සේ හවස්යාමවල අඩනෝ. එතකොට මේ ගොනාට උස්මාරකයක් හදන්නේ පාරයිනක. හදලා එතකොට ගොනාට ස්මාරක පාරයින හැදදුුවහම පාරය යන මිනිස්සු මේ ගොනාටු ස්මාරකයට විඩාව නිවාගණ්ඩ එනවා. ඒගොල්ගේ බඩු පෝදී මේ ගොනාටුස්මාරකය උඩ තියලා තියනවා තියලා විඩා හරගන්නවා මෙන්න මේ විදියට ඒගොල්ලු විඩා හැරගඩ පැමිණන්න පැමිණෙන වාරයක් පාසා අ බෝධිම්ලිමමාට පිම් පිරිලා බෝදිලිමා බෝධිලිමමාත්මයෙන් මිදනවය කියලෙ ගොලන්ඟ විශවාසයත් තියනවා ැ දැන් ඔය ජනශෘතියක් හැදනෙනන්ස ඔය හුද කලා පදිියගම් පොල හරි මඩ කලපුේ හරි ගොනාට දෙක්ින් හැදට බෑනි ෑන බෑ මේ එක තවතිය එන්න එක මංකිවේ ඒක ඇන්නේ මේ රටේ නොයෙක් පළාත්තුල මෙමගේ ගොනාටු ස්මාර්ක තියන්න ඇති ත ඒවා නොයෙකුත් හේතු නිසාදයි ඉතිහාස යුගයේ නොයකුත් වෙච්ච වෙනස්කම් නිසා ඒවා සමහරට වැතියන ගල් මෙවලම් වෙන ේවලට පවිච්චි කරන්න ඇති ල් පතුරුවාගේ දවල් ඒ වෙනස් වන්න ඇ දැ අපට පේ නොයි බඩටලපු දිස්තරික්කය තිබෙන තැනක තිබෙන ස්මාරකය දැන් ල් දෙගක් ත විරයි පේන්න තියෙ චාරපයක්ට පෙන්න්නට පුල දට ගිල්ල නෑන අප විඩියෝ ට පැන්න පුල චාරපයක් පෙන්න්නට පුළලන් ගත චාරපයක් තියනවා. එතකොට දැම් බලන්ඩ්ේද සම්බන්ධතාව එක පැත්තකින් අ අට්ට කතාව වගේ ශාස්ත්‍රීය විද්වත් සම්ප්‍රදායක කියනවා ටංකින්ත මංච කියලා ස්මාරක විශේෂයක් තිබුණාය ඒවා යක්ෂයින්ගේ දේවාල හැටියට පාවිච්චනායි කරා. ජනස්ෘතයේ අද වනකං දැන්නන් ඉති නාගරික වෙල මිනිස්වත නප්‍රවාදනෑ. නමුත් විසිවනි සතවර්ෂය මැදබාගේ වන තුරුම වියලි කලාපේ හිටපු ජනතාව අතර විශ්වාසයක් මතයක් තිබුණාවා ගුණාටු කියන නමින් අඳුන්වන මේවා මලවුන්ට සම්බන්ධ දෙක්. එක බෝදිලිට පින් පිරෙන්ඩන එක හඳල තියන්නේ එක පැත්තකින් යක්ෂ කතාවත් තියනවා තව පැත්තකින් මලවුන්ට සම්බන්ධ කරලා තියනවා. දැ අපි අම් වැදි ජනතාව ගාවට තැන්තුනකින් ම මේ ගරන්නේ අහම්බු ලෙසෝ වැදි ජනතාව කවුද අදහන්නේ ඥාති යක්ෂයවෝ නෑ යක්කු එතකොට අර ගොනාටුව හදන්නේ මියගිය ඥාති බෝදිිලිම උසුවපත් කරන්න. ශාස්ත්‍රය සම්ප්‍රදාායි තියනවා මේ යක්ෂයගේ දේවල් දැ මේ ඔක්කොම සම්බන්ධකරුත් සහතාවක වැදගත් කාරණයක් තියෙනවා මේ ගොනාටු ස්මාර්කය දැන් ඔය පදවි ගම්පොල මේ අපේකට ඩොල්මන් ක කියලා කියනන්නේ සම දතු ඩොල්මන් සුසාන කියනක න ඒ ොල්මන් සුසාන කියල න පරක්ෂාරලනෙයි නමුත්තර යුරෝපයේ තියෙන ඩොල්මන්වලට ස මානතාවක්ක බැලු බැල්මට පේන නිසා මේක ඩොල්මන් වර්ගේ සුසානයක් කියලා එම මතයක් තියනවා එතකොට පදවිගම්පල තියෙන ස්මාරකය තියෙන්නේ කුඩා කඳු වැයට හපපා මුල ඒ කඳ මුදන තියනවා බ්‍රා්මිය අකුරන් ලිපපු ශිලාලෙකන ගල් ගුහවල එතර අපට පේනවා ඔය පලාාත ජනවාස වීම අඩුම තරමෙන් අපි දන්න ආකාරයට අප ්‍රා්මී ශිලාලේකනවලට අක්ෂවලට දෙන සම්මත දිනේ ක්‍රිස්තුපූර දෙසිසේ පණහනං අව වශෙන් දෙසි පනහනට ක්‍රස්තුපූර ය පැත්ත ජනවාස වෙලා තිබවෙල තියෙනනවා නමුත් දැන් අපි දන්නවා ්‍රහ්මි යක්ක්ෂරවල දිනය සැලකියව තරම් පිටු පස ගෙනහිල්ලා තියෙනවා. එකක් ආචාරි ශරාන්දරණයගල අනුරාධපුරේ සොයාගත්ත වලංකටු කැබැල්ල ක්‍රිස්ටපූර පන්සිීයටට පමණ ගෙනන්ට පුළලන් කළ මාත් මැකයනවා. ඒවාගේම දකුණු ඉන්දියාවේ කෝඩුමනාල් කියෙන ස්ථානය සයාගත්ත බ්‍රහ්මික්ෂ ්‍රස්ටූර පන්සියට ගෙනහිල්ල තියෙනවා. ඒම උනාන්න්නං ක්‍රස්තුපූර පන්සීය හාරසීය වෙන කොට මේ බ්‍රහ්මික්ෂර, ඒ බන එම ලාත්තුවල සල්ලි කොටන් ඇත්ත කාලේ එඒමන ්‍රිස්් පූර්ර පන්සිය වෙනකොට හාරසිය වෙනකොට අපි දන්නවා අද අපේ කතාවේ තේමවසහ ප්‍රධාන චරිතය පණ්ඩුකාබේ රජත්තුමාගේ කාලේ ක්‍රෂ්ට පූර තුන්සේ හතලිස් හතේද ඒ මහත්ම ඇතට ආාවේ ඒ මේ ඒ රජතුමා ඒ රාජ්‍යබලට පත්වනෝ ලක් ඔ තුන්සේ හතලි සතේ දලා තුන්සි හතලි සතේ රජ වට පරිවර ලැබේ රජ. ්‍රාප් එතකොට පණ්ඩුකාබේ රජත්තුමා ගැනි සාකච්ාාව දන්න ගන්න නමු ම ප්ඩු බේ රජත්තුමා ගැන කතා කරන්න හේතුව තමයි පණ්ඩුකාබේ රජතුමාගේ කාලයේ පණ්ඩුකාබය යක්ෂයින් සමඟ ගනු දෙනු පැවොත්තුවයි කියලා වන්ස කතාවලම සඳහන් කරලා තියනවා එතකොට එහෙමනම් අපිට පේන මේ දිසානායක මහත්මය හපු ප්‍රශ්නට අපට දෙැ්ඩ තියනෙන මෙන්න මේ වගේ උත්තරයක් අපි පදවිගම්පල සුස්මය ස්මාරකය ඉදිරියේදී පුරාවිද්‍ය දෙපාර්තමෙන්න්තුව අවසරයට තිැි පරික්ෂා කරන්න බලමු. අපි ගොල් අග හර ඉල්ලාහටමු ඒක පරික්ෂා කරල විද්‍යාත්මකෝ කාලනනිර්ණයක් සපයන්ඩ කියලා. නවත් මේ අවස්ථාවේ අපට තාවකාලිකව යෝජනා කරන්න පුළුවන් පදවිගම්පල ඩොල්මන් වර්ග කෙලාවයි කියන. විවාහාරයේ තිබෙන ස්මාරකය න්‍යත වශයෙන්ම. අපේ ප්‍රාග යිතිහාසික යුගයේ අවසාන භාගයට අහිති වෙන මේ රටේ ස්දේශිකයන් විසින් යම් කිසි වන්දනාමානයකට පාත්‍ර කරපු ආකාරයේ ස්මාරකයක්ය කියන එක අපට තාවකාලික යෝජනා කරන්නට පුළුවන් මේ පරික්ෂා කල්ලකට කාලයක් ලබාදෙන තුරු ඒක අනිවාර්යමස ස්වාභාවවිකෝ නිර්මාණ වෙච යනම නිවිට ස්භාවිකු නිර්මාණය කරුපෙක් නෙමේය මොකද මේ ඒ ට් කකතාවේ තිබෙන ටංකිත මංච කියන ආකෘතියට අතිශයින්ම ගැලපෙන කක් තමයි මේ තියෙන ඒඒඒ මම ය ස්වභාවිකව කතන්දරේ මෙැන් ැදලගත්ෙස එකෙන් එච්චර ලොකු ගල් පතුරු ගල් පූරු ඉසිම කෙනෙක්ට මේ උස්සල තියන්ට බෑ සමාර්ගෙනෙ කිෙදන්න පුලො මේක සවාභාවකම හැදිච්ච කක්ටල ඉගන්නේ මේ ඒකාලේ තිබිච්ච තාක්ෂණය අපි සමල රවතක්ේරු කල් බැලුව කිසි සේත්ම හිතන්න බෑ දැක්ස්ස කාරණ තුනක් කිවන ම පොඩි පණ්ඩිතවා කියය කරන්නේන්නේ. එකක් ඔය පදවිගම්පොල තියන ගල් මැස්ස ඊළඟට අපි අපේ ජනස්ෘතිය එන කතාව සඳහන් කලා ඊළඟට වැදි ජනතාවත් එක්ක තැන් තුනකට ය කරහන්නේ මං ඇමතිස තැන් හතරක සිද්ධියකුත් මෙතැන්ටගෙන්. අපි මීට මාස ගානකට කලින් ගිය බාදාහෙන ගල්ගේත් ඔය වගේ ඉතාමත් නිකං ඔප්ප දැමපු මේ අපිට ගල් අල්තාාරයක සුන්මන් හම්ුවන හම්බේෙනාව දකිින්ට ඇතිබ ගව චාරප පතතිමන් හි අපේ යු බඩස හනේක අපි පෙන්නවා හරි හොඳයි අප ඇසලින්ම දක් ්‍ය අතපත ගෑව පු පුද මාර නිදවක්න ද බව ඇතට ම පදවවිගම් පොත් ගිල්ල තියෙන හිදම ඔතට ගිය හින්ද. මේ දෙකමට පොඩ්නියන් සාමයයක් දැනට ගත්තස සම්මයක් තියෙන ඇත්වශය අපේ පුරාණතම මිනිස්සු වැඩකර කළුගල්ලෙක්. පෙන්න්නට ඕනෑ තරන් නිදර්ශන තියෙනවා. අපි ගඩලු සමඟ වැඩ කටයුතු කරන්න පටන්ගත්තේ අපි ඉන්දිියාවත් එක්ක යම් මෙම් සබතිතා ගොඩ නගගත්තට පස්සේ. මොක ද අපට ගල් සමඟ වැඩ කරන්න හොඳට පුළුවන්කම තිබුණ හේතු අපි යකඩ ලෝහෙ හඳුනාගෙන ඒ සමඟ කටයුතු කරන්න සැහෙන ඇත කාලෙකෙන් දල පටන්කරන් තිබුණාගේෙනකට සාක්ෂී ිල තිබෙනවා විශේෂයම කාල නිර්ණාපට තියෙනවායි වගේම යකඩ වුණුකිරීම පිළබඳ සාක්ෂිත් අපට සුළුවෙන් ලැබිල තියනවා ඉති ඒ නිසා ඔබ කිවා වගේ ඔය බාදාහේනගල්ගේ පදවිගම්පලගල් මැස්ස මෙම ඔක්කොම බැලූුවමට එක යථාර්ථයක් පැහැදිලුවෙනවා අපි ඉතිහාසේ සම්මත විදිහට එක පාර්ටම ක්‍රිස්තුපූරර් හයියසියෙන් පටන්ගත්තට අපිට දැන් ඉඩකඩ තියෙනවා ඒ ඉතිහාසේ ක්‍රමමාණුකූලු පිටිපස්සට අරගෙන එයාන්් මේ වගේ රටක මේ වගේ සමාජයක මේ වගේ ශිස්්ටාචාරයක් ගොඩනගපු මිනිස්සු. මේ එක පාරට එක රෑකං මෙවා කරන්ඩ සමත්කමක් ලබා ගත්තයි එකේන එක අපට විශ්වාස කරන නාමාරුවේ. දැන් අපි දන්න ඔයා අවුකන ප්‍රතිමාව වගේ අත්තිශයේ විස්මිත කලා නිර්මාණ, ඒ ගලක් ඒ විදිහට සුමට විදිට හසුරුුවන්න. අවශ්‍යක කරන තාක්ෂණික නිපුනතාව එකරයහකින් ලබාගන්න පුළුවන්කමක් නෑ එතකොට ඔබ දන්නවාද මටමීට මාස හතාටකට උඩද අවකන පිළිමේ ශ්‍රීපාද පීටට නගින්ඩ අවස්ථාවක් ලැබනා පරීක්ෂණ කටයුත්තකට එතනද දෙපා මැද තියෙනවා සිදුරක් එකන්නේ ඒ ප්‍රතිමාවේ නාසයෙන් වැටන දියබින්දුව වැට ඇති මේවාගේ ජාමිතික අත්ති්‍යය ජාමිතික ගනිතානු කූල දේවල් කරන්න. එඒ නිකං අපි සබන් කැටේගෙන්න්නේ නගල්ලද කිරිමට ග ගලකින්. දැවන්ත දෙයක්ැ අඩියක ගල්ක ඇල්ලක් නෙමේ දැවන්ත ගලක පිහිටි ගලක මේ කරපු නිර්මාණය හසුරුවන්ට මේ පරිචය. ඒ පරිචය ලබාගන්නේ පරම්පරා ගණනාවක් තිස්සේ අුදු දසදහ ගනක්තිස්සේ. ඉතින් අන්න ඒ අවුරුදු දස දහස් කරනක් තිස්සේ ගලාගෙනන ඉතිහාසේ ගැලවිච්ච පුරක්වගේ තැන්තෑන්ගොල වැටිලතියනය තමයි එකක් ඔය දිසානායක මහත්තය හපු පදදිවිගම්පොල ගල්මැස.ෑ ය ඔය අපේ පදවිගම්පොල ගල්මැස්ස හදපු. බාධහන ගල් අල්තාාරය හදපු. මඩකලපුේ ඒ ගල්මැස්ස හදපු. තමයිස ඒ පුරුදු පුහුණු කරගන ඇවිල්ලා අවසානයේේදී අවුකොඩ පිළිමිය දක්වා ඒක සසිව් මැලිද මේ තරම් කලුගල් කියන්න අපේ රජීවල්ගමට හිතෙන්න පරම්පරාව ගොන්නගේක ඒ එක ඔබතුමාගෙනගේ එක රෑක සිද්ධියක් නෙමේ වසර දහස්ගානක සිදුවීම. සිදුවීමමක්ත ඒක තමයි දැන් අපි මේ තරම් සියව මැලිද කළුගල් කෙ ලැහු වේ මේ වර්තමානය ඉන්න අපට අදහන්ඩත් බෑ මේ කරපු විස්කම්. ඒකැන් ඒකෙන් අපට පේන එක දෙයක් තියෙනවා ඒ පරම්පරා ගණනාවක් තිස්සේ අපේ මුතුන් මිත්තු දියුණුකරපුය කුසලතාව හර විමල විපුලඒ ගුණය දැන් අපි අතින් ගිලි ලගිහිල්ලා. දැ අපට මෙ හරි පුදුමයට කාරණයක්. ඉතින් ඒ නිසා ඉතිහා සිගන තති යුත්තේ ඇයි කියනෙ එකට නැවත උත්තරයක් අපට මේ ලැබෙන මේ දිසානායක මත්ත හ ප්‍රශ්නයබ හරි පදලිකම්පොල් දිසානායක කිව් හමස මේක අතුරු කතාවක්. පද ගම්පොල විිෂ් දිසානාය කනෙක් මට මතක් වන. ඒ තමයි අපේ මහහාචරය දේවි දිසානායකන්ගේ ගමත් ම දන්නන් දට පදවී ම්පල සමහල්ලට මේ දිසානායක මහත්්‍ය ජාතියක් ව ව පුල. එතකොට කෝහම ඕනත් අපිට දැ මංහිතනවා දදිසානායක මත්මැට යම්කිසි ප්‍රමාණෝත් පිළිතුරක් ලබෙන්ට ඇති ඒ ස්මාරකය ආරක්ෂාකරගත යුතුයි ඒ ස්මාරක වඩ පුළුවන් අපට ඉතුරුවෙල්ල තියන එකම ස්මාරකය අපේ නොලිවුණු ඉතිහාසයක යම්කිසි පනිවිඩයක් යම් කෙසි යථාර්ථයක් අවබෝධ කරගන්නට අනාගතයේ දී. හරි මේ පාසල් ජිශෂයක් යවපු ප්‍රශ්නකට ඉක්මනට යොමුමමු මේ අඩුහර විවරෙන් බොහම කෙටිකායක්තියෙන හිද අපි අර ්‍රහ්මී යක්ක්ෂර ගැන මේ ජීවතාව කතා කරන්නකොට ප්‍රශ්නයක් විදිහයට පාලි සංස්ෘත භාෂාවල් අතරේ ඔබතුමාට කියවුුණ මේ අප බ්‍රංශ කියලා ක දැ මේක මටත් තේවලා මොකක්දගෙ ලහන්්ඩියද මදැන් අපි දන්න නොදන් අන්ඩර් දෙමල කතරන්න යන් දෙපා මෙතන අප බ්‍රංසකියන්ට අපේ මේ ජන වියවවාහරි තියෙන මොනවදස මේ භාෂාව මෙහමයි දැන් ඔය ඔක්කෝම ඉන්දියාවේ තිබුණු භාෂාවල් ඉන්දයාාවේ විශාල ප්‍රමාණයක් භාෂාවල් තිබුණා අදරත් තියනවා අදටත් තියනෙනවා එක්ද සම්සී විසින් නමේ මට මතක හැටියට ඉන්දියානු රජය මේ ඒ ම යන භා පිළිබඳ විශාල සමීක්ෂණයක් කල්ලා ඒ ග්‍රන්ථරූඩ කලා මංහිතැන් ඒ එක වෙලුම් පහක් හයක් තියනවා. ඒ මේ භාෂාවල් ගැන වාර්තා කරපු ඒ සමීක්ෂණය කරන වෙලාවෙ සමහර භාෂාවන් කතා කරල තියෙන හතර පස් දෙෙනයි මුළු ඉන්ද මුොු ඉදාවීම ඉති ඒ තරම් ඒ ඩයින් ලැං් වේජස් කියන කියලා අඳුන්නල තියන එක මිය යමින් තිබුණු භාෂාවල්. ඉති ඒක වෙනම කතාවක් දැන් ඔය මේ අන්ඩර් දෙමල අප බ්‍රන්ස වගේ අපේ විවාහරත්යනෝට අප තේන ඇතිදයක් කිවමන අපි කියන අන්ඩ දෙමළ කියෙලා තරෝ අන්ඩ දෙමල ගැන්නේ ආන්ද්‍රා දෙමල ආන්දරා ප්‍රදේශයේ තියන දෙමල එතු ඒවදැන් අපි දෙමළ භාෂාව වනත් කතා කරා කර වෙනස්න මඩ කලපු දෙමළ භාංෂාව කරන හැටිය යාපනය දෙමලලා කර හැට ත යම සුළුසු වෙනස්ක යපනය දෙමලයිේ කඩු කරේ කන්ු කරමලායි අතර වෙනකමත්තියනවා මේ ආකරාදතින පොඩිපොඩිිය වන වෙනස්කන්තියනවා ඉති මේවාගේ වෙනස්කන්තනතු අපේ තේරෙන් ඇතිකොට කියන අදර්ර දෙම ආද්‍ර දෙමල කියන එක. තරයි අපප බ්‍රන්ස කියන වචනතින් ඉන්දියාවේ දැන් අපි දන්න සංස්කෘත භාෂාව තමයි මූල භාෂාවක් කැටට මුළු ලෝකෙටම බලපෑව කියෙලා විශ්වාස කරන්න ඒ කොච්චර බලපෑමක් ඇතිරද කියන මහර යුෝපය භාෂාවට ජර්මන් භාෂාවට ඉංග්‍රීසි භාෂාවට ංලෝ සක්න් භාෂාවටන ඉංග්‍රීසින් කතාා කරන ඒකටත් සංස්කෘතේ බල පැවයි කියෙනෙක් දැන් සංස්කෘතේ පියාට කියැන පිතරු කියලා නත්‍ර පර්ෂබ්ද පීතරු කියන එක ජමන් භාෂාව පාටර් කියන එක ඉංග්‍රීසි භාෂාවයි පාද කියෙන එක සංස්කෘත භාෂාව පීතෘ අපේ පා ඔයාගේ එක බෙදිලගිය ආකාරය පිළිබඳ අද ලෝක උගක් පර්ේෂණ කලා තියන අම්ම ගැත් එමනිස මානය මද මද මාත්‍ර මාට ඔය වගේ පෙ පැතිරලා යනවා. අම්මා කියන එක එන්නේ දරවිඩ භාෂාව අම්මාන් කිය අම්මාන් කියනකෙන් තමයි අම්මා කියන එක බිඳිලා එන්නේ. එතකොට අනිත් මුගාක්චන සංස්කෘත භාෂාවෙන් තමයි අපට ලැබේති සංස්කෘති සංස්කෘත භාෂාව ඒ බමුණු පඩිවරුන්ගේ භාෂාවක්. ඒක නාගරි දේවනාගරීෙන අකුරෙන් ලේපු බොහම මේ ගාම්බීර භාෂාවක් න හුදී ජනය පාචකර භාාව හද ජනය පාචිකරු භාෂාවන් නෙමේ හත් හුදී ජනයත් තොක පාවිචි කරන් පාච්ික් කළ අොකද භාෂාවෙන් න වචන හු හම ගොල්ලට පවිච කරන්න වෙනවාන එතොට මොකද වෙන්නේ අර සංස්කෘත භාෂාවයේ තිබෙන වචනඒව තිනර සංස්කෘත හරිම ශාස්ත්‍රීයයිනේ දැන් විදවාන් සර්වත්්‍ර පූජ්‍යතේ. කිහම මේ එක උච්චාණය කරනකොට විද්වතා හැමැතනකම පූජාවට ලක්වේ කෙලකිවහම් ඇතා වර්ෂාම්වර්ෂතයේ වර්ෂාව වහිනවා ඒගැනේ වර්ණගීමත් අලංකාරයක් තියෙනවා. එතකොට මේක සාමාන්‍ය ජනතාවට උච්චාරණය කරන්න ගෙහාම් මෙම යම විකෘතයෙන් ඇති වෙනවා. දැන් උදාහරණෑ කැනට භාර කියන වචනේ අපි භාර්ගයල හදාගෙන යෙන උච්චරණයේද ඔයාගේ වචන කැඩිලා එනවා එම කැඩිලා එනවාට අපි කියන කැඩිල හැදිච්ච භාෂාවලට අපි කියනවා ප්‍රාකෘථ භාෂාව කියලා ප්‍රධාන භාෂාවෙන් ගැල් කැඩිච්ච එක. ැ පාලි භාෂාවත් සංස්කෘතයේ ප්‍රාකෘත භාෂාවක් කැටිට තමයි සලකන්නේ සංස්කෘතයම ශබ්ද හරි ැ සංස්කෘතය කරනවාට කියන්නේ කෘථ කියලන්නේ ක්‍රත.ත පාලි කරූති. අපි කරනවා ඇතකට සංස්කෘතයෙන් පාලියට ඇවිල්න්න පාලියෙන්ේ බ සිහල භාෂාව කියනෙ එකට ගොඩ නැගෙනවා. ඉති මේ විශාල භාෂ ාස්ත්‍රකඥනය කතා කරන්න ඩඕන විශේෂත්‍රයක් මේ වි්‍යය කතරන පුර විද්‍යාය කතා කරන්න ඕන දැන්නේ නමුත් නර දරුව අහපු ප්‍රශ්නයට මේ වගේ සංස්කෘතෙන් බිඳිච්ච ප්‍රාගෘත භාෂා ගණනාවක් ඉන්දියාව තිබෙන. එතකට පාලි ඒටන මාගද ප්‍රාකෘතියක්න මාගද දේශයේ ඇතිවුණු පාකෘතියක් මඟදය කියන අපිදන්න ඕනනි පාටලි පුත්‍ර ශෝකගේ බලසීමාව එතකොටට පාලිභාෂාව සංස්කෘතෙන් බිඳිච්ච භාෂාවක් එතකොට ඒ වගේම ඒ ැ ඉන්දියාවේ හැදිච්ච ප්‍රාකෘත භාෂා අතර තියනෙවත් තමයි ඔය පයිශාචී කියන එක පිසාච කියගන පවිශාචී කියන භාෂාව ඊළඟට අප බ්‍රංස භාෂාව එතකොට මේ වගේ සෞරසේී ඔක නොක්නොක් නොක් නොෙක් භංා තියනවා අර මුල් භාෂාවලින් බිඳිලා. ඒ ඒ ජනකණ්ඩායන් විසින් උච්චාරණය කරන්න ශෛලියට හදාගත්ත භාෂාව.ි මේවැ එකක් තමයි ඔය අප බ්්‍රන්ස කියන, වචමුක දේ හරි මාරු තේරුම් ගන්නන්නේ එක තමයි අපි කියනට කියන මොන අපබ්‍රංසිද දයි කියන්නන්නේ කියෙනෙ එක අපට තේරුම් ගඩ අමාමරුස ඔය සමහර ප්‍රාකෘථවල නුවන් මේදැන් සාමානයෙන් අපි භාෂාව වචනය පටන්ගන්නේ ස්වරකින් අයන්න අයන්නන්නේ පටන්ගන්නේ වචනක් මැදටයන්නක් අවත්ේෙම කොහොන් අපි කතාගරන්න කතා කරන්න බෑ නමු සමහර ප්‍රාකෘථවල අප බ්‍රංස වගේ භාෂාවල මැද්දට අයන්න නවා හරිමර ත්චාය කරන ේෙස අපිෙන අපිට තේරෙන්න හහිස අපි කියනවා අප බ්‍රන්ස කියලා. හරි අපි විරාමේකට යනවා ඉතිහාසය කියෙන් අප බ්‍රංෂ නෙමයි කියල පෙදනෙ එකයි අපේ අන්නෙමට ඩිස්්‍රී වැඩ සඳහන අරමුණ අපේ ජාතික කතාව විරම පස දන ිට ිස්ටි වැඩ සහ එෙක්ක අපි අද කර කනට ප්‍රධන මත්‍රකවට පිවිසෙන් යන්න. අපි විසින් අපේ හෙලයන්ගේ ලෙයින් බිහිවෙච්ච ප්‍රථම රජතුමා හැටිට අපේ රජාවලිය හම්බුවට අපේ දියෙන් අභිශයක ලැඟපු අපේම කෙනෙක් හැටියට රජවුණු මහචාරිය රා්ශෝමදේවයන් කියන විදියට අපේ රටේ ප්‍රථම විප්ලවාදිය පණ්ඩු කාභය පිළිබඳව කතා කරන්නයි මේ යන්නේ එහෙනම් ස ස කොතනින් හරි පටන්ගන්න මොකද මේ ඉදිරි පෑම හරිම රසවත් ඇඟට දැන්න පැයක් වේගලමට විශවාසයි ඔව මං ඉසෙල්ලම කියන්නම් අපේ ඉතිහාසය ලිකිත ඉතිහාසය පරීක්ෂයා කරගෙන යනකොට ඒ ලිකිත ඉතිහාසේ පමණක් නෙමේ ඒ ලිකිත ඉතිහාසය තියන කරුණෝරට සමාන්තරව. පුරාවිද්‍යාත්මක වශයෙන් ලැදැනට ලැබී තිබෙන සාක්ෂි යම් කිසි සමාන්තරගත කිරීමක් කරලා. කල්පනා කලෝතුන් පරේෂකයක් හැටියට පසුගිය අවුරුදු තුනක විතර කාය තුළු මම යෙදී හිටපු පර්ේෂණයෙන් මට ලැබුණු අදයකින් වල හැටියට මට තේරෙනවා. ලාංකික ඉතිහාසේ බලවත් අසාධාරණයක් සිද්ධ වුණු චරිතයක් තමයි පණ්ඩුකාපය.ඒ අසාධාරණය ඓතිහාසික සාධාරණයක්. එකැන ඔහුගේ චරිතය. නියමානුකූල මානයක් තුළ. ඔහුගේ ක්‍රා කලාපය ඒ නියමිත සධර්භය තුළ ඉදිරිපත් නොකිරීමෙන්, අපට පණ්ඩුකාභයගේ සැබෑ චරිතය මේ ඉතිහාසයට දායක වන අන්දම කිරා මැන තුළනාත්මක අවබෝධ කරගණ්ඩ බාධාවක් වෙලා තියනවා එති ඒ නිසා මම කියන්න කැමැත්තිේ මම විදවතිය කැටට පරෂකය කැටියටඒ පණ්ඩුකාභයගේ අහිමිවීගේ අන්‍යතාව වෙනුවෙන් අපට පෙනෙහිටින්න පුළුවන් වෙනුවෙන් ට පෙන හිටිට පුළා මොකද අපි දන්නවා අපේ ඉතිහාසය තුළ දීරවීර ගුණසම්පන්න පාලකෝ හිටියක් ඒ ඉතිහාස අපට කියා දෙෙන ආකාරය හැටියට විශේෂයෙන්ම දුටු ගැමුණු රජතුමා අපේ ඉතිහාසේ අතිශය දීරවීර සම්පන්න චරිතයක් හැටියට අපි සලකනෝ ඊට පස්සේ අපි තොත්නොය රජවර හිටියක් යට යම් තැන්වලද සුදුස තැන ැබිලත්තියන සහර්තැන්ගල නොලබි කෙල්ලත්තියෙන. ඉලට අපි දන්න පලවෙනි විජයබාහුරජතුමා එතුමා නොහිටින්නට ලාංකික ඉතිහාසය මෙහෙම නොවෙන්න ඕන තරම් ඉඩගඩ තිබුණා. එතකොට එතුමා දීරවීර සම්පන්න ගුණසම්පන්න පාලකෙක්. එතුර මේවාගේ චරිත ඉතිහාසේ තුළ සිටිය අපි අය සියලු දෙනාටම ඉතාම නමස්කාර පූර්කව රතවේදී වෙනවා මේ රට මේ තත්ත්වට නිර්මාණය කිරම් සඳහා ඔවුන් පාලකෙන් හැටේට දුරදර්ශීව කරපු කටයුතු ගැන නමුත් මේ සියලුම ක්‍රයා වලින්ගේ දැන් අපි කිව්වොත් එහෙම දුටු ගැමුණු රජතුමා එතුමාගේ ඒ දීරවීර සම්පන්න ගුණය ඉස්මතු වෙන්න පසුබිමක් තියෙන්ටෝන මේ ලංකා ඉතිහාසේ සියලුම රජවරුන්ගේ ආකල්ප හතරට වෙනුවෙන් කටයුතු කරපු රජවරුන් ආකල්ප සහ පසුකාලන ඉතිහාසේ නිර්මාණය කිරීම සඳහා පණ්ඩුකාබයගෙන් සිදුණු මෙහය ප්‍රමාණෝත් ලෙස ඇගීමට නොහැකි වඩ හේතු අත්තිබුණා හේතුව අපි දැන්නවා පුද්ගලයෙක් ඉතිහාසය තුළ යටපත් වෙන්නේ ඉතිහාසේ රචනා කරන ප්‍රධාන සම්ප්‍රදායට පිටිංෑම නිසා. ප්‍රධාන සම්ප්‍රදායට ට න්න ඕනෑම කෙනෙක් ඉතිහාසේ අතුරු දහන්වෙන්නට තියෙන ඉඩකඩ ඕනෑවටත් වැඩි. එක ඉතිහාේ ලියන කැනට දිිවන්න නැත්තම් ඉති කොමත් පොට ඉදි ආන අප අපේ වර්ත මහ අදහසිංකිවෝ කාටත් තේරෙන විදිහට ඉතිහාසේ රචනා කරන ප්‍රධාන දහරාව දරන ආකල්පය දරන මතයට ගැලපෙන් නැත්තනම් ඒකට ගලපාගඩ අපහසුනං ඉති ඒ අයට ඉතිහාසය ඉවත්වෙන්න සිද්ධෙනවා මොකද ඉතිහාසය කියලකෑන්නේ වරණාත්මක අභ්‍යහසයක්. එක සිලෙක්ටව් වරනයගෙන ගදන්න මැතිවරණ ගැන මන්ත්‍රියවරන් තර ගැනීම එත මේ ඉතිහාසත් වරණාත්මකයි එකන ඉතිහාසේ රචනා කරණාය තමන්ගේ අරමුණු සහ කල් පානුව වාර්තා කළ යුත්තේ කුමන පුද්ගලද වාර්තා කල යුත්තේ කුමන සිද්ධීන්ද කියන කාරණය පිළිබඳ යම්කිසි තෝර ගැනීම කර. ැ පනේරෙසා කුල්ලිකාරය ඔතන්ද අනිවාරයෙන් වෙනවා එක වෙනවා ඕනම කත්රෘත්වයක් තියෙනවාන පුද්ගලෙක් මූලික වෙලවෙන වැඩක්නේ. තර පුද්ගලය මූලික වුණාට පස්සේ ඒ වරනාාත්මක අබිලාහශය කැමැත්ත පක්ෂපාතිත්වය. ඒක එතැන් ටනෙකුට කිසිේත්ම වලක් වඩ බෑ ඔය හොඟුවක් දෙනා කියනවා අපි ස්වාධීනයි කියලා. ඔය ස්වාධීනයි කියන නිරපේක්ෂ නෑ.ඒ හැම පුදගලෙක් ගාවම තිෙන ස්වාධීනත්වය සාපේක්ෂයි. මේ ම කතා කරන මංතුලත්ස්වාදීනත් යත් ති නායගෙන මංකිවොත්තේම ඒස්වාදී නත්වත් නිරපේක්ෂ ඇබ්සලූට එකක් නෙමෙයි එක සාපේක්ෂයි. විද්වත් වූ සාපේක්ෂභාවෙන් මිදෙන්න්න හුඟක් වෙලාට ශාස්ත්‍රී ක්‍රමවේ දනුගමනය කරනවා. කෙසේ හෝ ඒවා නුවන් දුටුගැමුල් මේ අපේ පණඩුකාබේ රජතුමා අපට පේන හැටියට ඔහු තමා මේ රටේ දේශපාලන ඉතිහාසයට අත්පොත්තියන. පරිච්චේදය ලියන චරිතය ද අපි සාමාන්‍යයෙන් දන්න ඕනෑම කෙනෙක් පණ්ඩුකාබය රජතුමාගේ චරිතය මහාවන්සේ තුළ ගොඩනගා තියෙන ආකාරය හරිම නාට්්‍යමයයි ඒක ඒක චිත්‍රපටිවලට මූලික වුනේඕන ඇතකොට නාට්‍යවලට චෙත්‍රපටිවලට ගීතවලට මේකට තේමා වෙන්නේ මේ චරිතය මහනාම මහවන්සේ රචනා කරපු මහනාම ස්වාමන් වහන්සේ ඒ චරිතය ගොඩනගා තිබෙන ආකාරයේ හරිම නාට්‍යනු රූපී බව අපට පේනෝ. දැන් හරම ඇෙන ඇඩුවෙන්චරස් අත්බූහුතයි අත්්භූ තරසයෙන් පිරිල තියෙන්නේ ඒඒ පටන්ගන්න තැන ඉඳලම ඒ කතාව එහෙමයි දැන් අපි අරගෙන බැලුවත්ත එහෙම පණ්ඩුකාබේ රජතුමාගේ ආරම්භය කොහමද වෙන්න කෙලා බැලුහම අන් කතාව කියගෙන අන්නේ විජය කියල කෙනෙක් මේ රටට එනවා ඇවිල්ල යා කේනිය සමග සම්බන්ධතා ඇති කරගෙන අවසානයේ කේනිය බැහැර කරලා ඔවුන්ගේ කේනියගේ ඥාතීන් සමගත් යම් කිසි ආරවුලකට පට ලැවිලා විජය කොහමරි බලය ස්ථාපනය කරගන්නවායිකෙනා අදහස මහවන්සේට දීලත් තියෙනවා යතුර විජයගෙන් පස්සේ පණ්ඩ වාස දේව රජවෙනවා අර ඉජයගෙන් පස්සේ පාලනය කරට කවුරුත් නැති නිසා ඉන්දියාවට පණවිඩ යවල ඉ පසේ පණ්ඩවාස දේවව මේ රට ගන්නගෙන ඔහු මේරටේ රජ කරනවා. ඉර පස්සේ පණ්ඩුවාස දේවට විවාහ වෙන්ඩ කුළකාන්තාවක්ගේට ඕන නිසා ඉන්දියාවෙන් කුලකාන්තාවක්ගේ නවා ඇතමයි බද්ධකච්ඡායන කාත්්‍යාය බද්ද්‍ර කාාත්‍යයනි බද්ධකච්ඡායනා කලෙනො පාලි එතවටම බද්ධකච්ඡායනා කුමරිය සමඟ විවාහවෙලා පණ්ඩු අස දේව ඉට පස්සේ ටිකකාලයකින් බද්ධකච්ඡානාගේ සොහු ඉරන් පිරිසක් ලංකාවට එන බව මහවන්සේ වාර්තා කරනු. එතකොට මේ බද්ධකච්ඡානාගේ තියන විශේෂ ලක්ෂණය තමයි මහවන්සේ පෙන්වා දෙ ආකාරයට ඇය ශාක්‍ය වන්සේට සම්බන්ධයි. අමිතෝදන ශාක්්‍යයට තියන සම්බන්ධතාව මහවන්සේ මගින් ගොඩ නගලා තිබෙනවා. එතකොට මේ ශාක්‍ය වන්සේ න බුරයන්වා දුරයන් වහන්සේගේ පරම්පරාව, බදා සබඳධ දම් දවල්ලා අපිනියෝ හිමීන් සැරේ කල්පනා කරගෙනය අන්ට විජය ඉන්නවා ඉට පසි පණ්ඩුවාස දේවේෙන එතකොට ප්ඩවාස දේව විවාහ කරගන්න බදධකච්චාන බද්ධකච්ඡානා ශාක්ක්‍යවංශික කුමාරයක් එට පස්ේෂ බද්ධකච්ඡානයගේ සොහහිරයන් ටික පසු අවස්ථාවක ලංකාවට නෝ ලංකාවට ඇවිල්ල ඔුන් ලංකාවන්නනො එකක් තැංවලට ගිහිල්ල මේ ඒ ස්ථානවල්ල තමන්ගේ රාජ්‍ය බල ස්ථාපනය කරගන්න ය එකලලා මහවන්සේ අපට කියනවා. ඊට පස්සේ ඇ රෝහණ කියන කෙනා රෝහණයට යනෝ හරි ඔයාදවශයෙන් දීගහායු රහ ඔයාදිශෙන් බෙදිලා යනවා. ඉරද මෙතන් දෙපට වැදගත්වීමේ දීගායු කියන චරිතය. මොකද දීගායුගේ පුතා තමයි දීග ගාමිණී. එතකොට දීගාය දැන තුර දැන් අපිට පේනොම ඉතිහන්සේ සම්බන්ධ කරලා තියෙන ආකාරයට දීග ගාමිණී ගා දී ගාමින්න ශක්කවන්සිකයි මක බදධයකච්්‍යා කුමරය සමගෙන සම්බන්ධතා තියෙන්නය එතකොට දීගායු ක එපුතා දීග ගාමිණ එතකොට දීග ගාමිණී තමයි සම්බන්ධ වෙන්නේ චිත්‍ර කුමරයත් එක් එත අපි දන්නවා උන්මාද චිත්‍රා කියන චරිතය අපේ ඕනෑම දරුවගේ ඉතිහාස පුතක මේක තියනවාව කවරුත් අපි උන්මාද චිත්‍ර ගෙන දන්නවා එඇතගේ ක ඉතින් මේ අර නිමිත්ත පාඨකයෝ කියනවානේ මේ උන්මාද චිත්‍රා කුමරරි ඉපදිීච දවසෙම මය මෙහම තත්ත්වයකට පත්වෙනවා මෑගේ දරුවෙක් මේ විදිහට රාජවේටම රජවෙන මම අවරුන්ට තර්ජනයක් වෙනවා එහම කියලා කියනවානේ එතොද මේ හරි නාට්‍යානු රූපීදේවල් එතකට බලන්න එතකොට මේ උන්මාද චිත්‍ර චිත්‍රා කුමරිය උන්මාද චිත්‍රා කියන පටබැඳපු නමන තට චිත්‍රා කුමරේ එක්ටම්ගේක සිරකල්ලයි යර වෙලා රැකවල්ලනවා දැ මෙතන උන්මා චිත්‍රා කියල ගැන්ඩව බලන්න බලන්න දුට දුටුවන් උන්මාදට ම දට පත් ට ලස්සන ලස්සන කියන එතකට දැම එක්ටැම්ගේ තැවීම කොහොම වුනත් ඇය ආරක්ෂා කරන්න ඇති බොහොම වුවමනාවෙන්. එතකොට නමුත් මේ නිමිත්ත පාඨකයන්ගේ කටට නංවල තියන වචන උන්මාධ චිත්‍රරට දරුවෙක් ලැබෙනවා අය දරුවා මාමාවරු හානි කරනවා ඝාතනය කරනවා ආධි වශයෙන් මේ කියන කතා. මේ වෘතාන්තය ඉදිරියේදී එන යම් සිද්ධියක් සම්බන්ධයට ඒකට එල්ල කරලා ගොඩ නගපු කතා බව අපට පේනවා විශ්ලේෂණ අත්මකු ැලුවම්. එතට කෙසේ හෝ වේවා මේ උන්මාද චිත්‍රාව එක්ටැම්ගේ සිර කරලා තියනෝ ගත කරලා තියන එක මාලිගේට පේන දුරින් තිබුණයි කෙලක්ක න පණඩුවාසදේ රජුතුමාගේ එතකොට ඇයගේ රැකවල් සඳහා දාශයෝඉන්නෝ දාසියෝඉන්නෝ මේ එතකොට කාලවේල චිත්තරාජලයින්නවා එතකොට අවසානයේ දීගගාමිනි මේ උන්වාධ චිත්‍රා සමග සබඳතාවක් ගොඩ නගාගෙන උන්මාද චිතරාටයි දීගගාමිණීටයි ලැබෙන දරුව තමයි මේ පණ්ඩුකාබය හරි ය දරුව ලැබෙන්ඩ ඉස්සල් අපට ලෙහාගණ්ඩවන දැකකිපත් නිස. දැන් අපි පඩුවස් මේ පණුවස් නුවරට යනවානේ මේ එක්ටැම්ගේ බලන්න දැන් අපි දන්න දොරමඩලාගම හරි දැන් ස කියන කාරණයට භූගෝලි වශය සම්බන්ධ වෙන් අනුරාධපුරය ැන් මේ පණුවස් නුවර ළමයි වෙක්කං ගිහිල්ල පෙන්නන එක්ටැම්ගේ කියන එකයි චිත්‍රගුමාරය සිරකල් ලතිබිච්ච එක්ටැම්ගේයි දෙකක් දෙ එකක්ද මෙමයි සාමාන්‍යයෙන් ඉතිහාසඥීන් තර්කානුකූලව කල්පනා කරනවා නම්. උන්මාද චිත්‍රාව එක්ටැම්ගේක සිරකරයි කියන කතාව රඳවා තැබුවාය කියන කතාව වනත් ඒතරම්ම සත්‍යවාදී පිළිගැනීමට යෝග්‍ය අදහසක් හැටියට සලකීම අපට පෙන්නුම්රන ආමාරය. මොකදකට හේතුවක් තියෙනවා. මේ උන්මාධචිත්‍රා එක්ටැම්ගේක සිරකිරීමේ කතාව, සමාන කතාව ග්‍රීක සාහිත්‍යයේ තිබෙනවා. මාචාරය සුරවීරයන් සඳහන් කරන විදිහට මරම උපටාගැනීම මේ හොයන්නේ මහාභාරතය වගේම ජාත කතාපතේ ගත ජාතකගේ ට ත ගට ජාතක මේවැනි සමාන සිද්ධයක් වාර්තාතා තින ඒගේ ඒවගේමයි ආචාරය මලින් පිරිස් මැතිතුමා පෙරාදිනි විශ්වවිද්‍යාලයේ එතුමාත් පෙන්නල දීල තියනවා මේ ග්‍රීක මිත්‍යා කතාවක මේ වගේ දෙයක් ඒ ලෝකි පුා මේ වගේ ලස්සන කුමාරියෝ රෑම හිරකරගන ඉන්නවා කවුරු අරගිහිල්ල කප් එක ගන්නවා ඒගේඒගේ ගපිය ජලට් එක වීර රසය ත්‍රාස ජනක භාවය අරෝමෝ ඇතිකරන්ට කතාහෙම රචනා කරල තේරම්. එනිසාබිම එක්ටැම්ගේ කතතාාව පස්සේ එතරම් එල්ලවන එක තරන් සුදුසු. කියල මං හිතන් නෑ නම බයි දැකරද මේ ඇස්පනාවපට ලමයිට කියල දෙනවාන පඩුවස්නර තියන ඒ අ වලයාකාර දේ පෙන්න්නලිවලලා මෙතන තමයි එක්ටම්ගේ තිබුණේ එහ මේක හැදිලතිනවනසි ඒ නිලාරන කරන්න නොනම හට යන්නනවා ඒ මෙම අපඒක හද පවාටම නිරාරය කරන්නට අවස්ථාවත්දේ මුද අපි හදම අපට අප අපට අපි බෝල් කරන ට අපි හදම මොකද ඒක මංහිතන්නේ කතාව හැදෙන්ට ඇත්ත දැන් පඩුුවස්නුවරන . Upset, එතකට පණ්ඩු වස් නුවර කියන එකයි ඉටවැසි පණ්ඩුවාස දේව කියන නමයි ඉළඟට පුෘර්තාකාර තිවාරමත් තියන එකයි ඒවක්කෝමක්ක ඒවා හැදෙන්න්න පුළුවන්කමත් තියනවා. එතුර අපි ඒවට අභියෝග කරන්නේ නැතුවය කතාහම තිබිච්ච දෙන් ගත්තක අපි මේ වෙච්ච සිද්ධිය කොයි වගේද කියනය අපි සියුම් අවධානය යොමු කල්ලා යම් කිසි තර්කානුකූල පදනමක පැහැදිලි කිරීමක් කරොත් මංහිතන්නේ ඒඒ නිර එබේම නිරාකරණය වෙන්න ඉඩකඩ තියනවා. එතකොට දැන් බලන්ඩ දැ කතාව මේකයි දැන් අපි දීගායු සහ ඉට පස්සේ දීග ගාමිණ. ප්‍රශ්්‍යතිය න මේ ශාක්‍ය වන්සේම එක දවසකුත් නිකං දලවශයෙන් මතක් කළ ශාක්‍ය වංශය පිළිබඳ ඉතිහාසය පීක්ෂා කරලා පර්ේෂණ කරළ ලියවෙච්ච පුත්පත් හිපයක් ඉන්දියාවත් තියනවා. මේ කිසිදු පරේෂණයකින්, ස්ොයාගෙන නැහැ ස්ොයාගන්නඩ පුලුවන් වෙලත් නෑ අනාවරණය වෙලත් නෑ ඔය දීගායු කියන නම ශාක්‍ය වන්සේයට සම්බන්ධ වෙල තිබිච පුද්ගලයක් හෝ එම නැත්තන් සම්ප්‍රදායක් හෝ ස්ථානනාමයක් හෝ මේ දීගායු කියන නමින් ස්ොයාගඩ නෑ එද එහමනම් අපට පලවෙනි ප්‍රස්ථාර්ථයක් වෙනවා කෞුද මේ බද්ධකච්ඡානා කුමාරියගේ සොහුරෙක් හැටියට හඳුන්ව අදන දීගායු එක පලවෙනි ප්‍රශ්නය. එතරේ ප්‍රශ්නය මතු නාට මදී ප්‍රශ්න උත්තරයක් හ ගැන්ඩඕනේ එතකොට ඇත්තම ම මගේ පර්ේෂණ වැඩ සටහනක ම මේක ඉතාම කල්ගත කරලා බැලුව මේ දීග කියන දීගායු කියන එක ඒ නම පිළිබඳව බැලුව ම ඇත්වශයම ශක්ක්‍ය වංශය ගෑන ලියවෙච්ච ඉදිය පොත් තරහගේ හිල්ලා මහන්සි ගත්තාම දීගායු කියන නම කොනකින් හරි ගෑ විච්ච චරිතයක් මේ ශාක්‍ය වශ ඉතිහසසි තියෙනවාද කියෙන එහෙම නමක් හොයාගන්න අප නෑ අපට පේනවාන අර අමිතෝදන, දෝතෝදන සුද්දහෝදන වගේ නං ඒ ඒ පේලියටආහම දීගායක ොහම එකම ගලපන්නෙ නෑක ආගන්තුකයි කියලා අපට පේනවායක. එහෙම එකක් නෑ. එම නොම මොකද මේ නම දීගායු කැ පණ්ඩුකාබේගේ සිය කෞද මේ පණ්ඩුකාබේගේ සිය දීගායෝ. ඇත්තෙම ට පස් දීගහ විතරක් න මේන ඔහගේ දදිීගහයුගේ පුත් දීග ගමි ම එක පණඩුබගේ තත් ප්ඩුකාබේගේ තාත් එතුර ාමිනී කෙලා සාමාන්‍යයෙන් කිව්වේ මේ ප්‍රාදේශික පාලනයට සම්බන්ධ වෙච්චයටතමයි ග්‍රාමණීකනක සංස්කෘති භාෂාවය තියෙන්න්නේ අපත් ගනු රජතුමාගේට කියන්නේ ගාමිණී අබේ කියලාලන්නේ ලෝගේ නමාවේ හ ගමණී කෙක් පාලකයක් එතකොට මේ දීග ගාමිනයකි වූහම මොහුගේ නම දීග ගාමීනේ වන්න හට යම් යම්කිසි පාලන බලයක් තිබි්ච නිසා එතට දී ගායු ඉන්නවා ඒටවාස දීග ගාමිනීඉන්නවා මේක ටිකක් හොයල බැලු හම නුවන් මේ දීග කියන වචනේ අපේ පුරානම සෙල්ලිපිියවල ේදිලා තියන. බ්‍රක්්මේශිලා ල එකකනවල දැන් අපි සාමානයක ක්‍රස්තුපුර දෙේප පනහලා නමුත් දැම් මේ දැනෙක මහත්වෙල ගේම කොඩුමනාල්ස් සයා ගැනීම මේත් එක්ක බැලු හාම මේ දින ගෙන අන්න පුලන් ක්‍රස්තුපූර පස්වවෙනි සතවර්ශයට හතරනි සතවර්ෂයට ඒ න අපේ මේ සෙල්ලිපිවලෙන් අඩුගානය භාගයක්වත් හතරෙන් එකක්වත් මේ ක්‍රස්තුපූර දෙසේ පන හා පැනල පිටිපසට යනවා නම්. දීග කියන නම ිල දල ය ඒන හරියට දීගල ජීවත්වෙච්ච යුගයට සමාතරව සෙල්ලිපිලිය වෙනවා ලිය ව එක ඒකාල ලේකනවල ද නොමේ දීගනම අල්ලයිස්තුල න නල්ලයිස්තුල දීගල න්නවා. ඒට දීගල ඉන්න තැන්බැලු හමහෙම ඒගලු ඉන්න ප්‍රදේශත් දීගවාපි දිගව්පි පොරණ වනිජ කල සෙල්ලිපියත් තියනවා. දීගවාපයේ පුරාණ වෙලෙන්දු. එතම මේ පුරාණ වෙළෙන්දූ කියලා ගැනනි පුරාන සම්ප්‍රදාය. අපට දැගේ අම්පාරකිටව කුඩුවිල් කෙනස්ානීතියන සෙල්ලිපයක් එක තුයි දීගෙනෙක් ගැන සඳහන් කරල තියෙනවා. එතකොට ලංකාවේ දීගල ඉන්න සෙල්ලිපි හයක් හතක් තියනෝ. එතරම දීගල ඔක්කොම ඉන්නේ මයි අන් ගන අම්පාර. පැත්ට වෙන්න එක නැග හි පත්තර වෙන්න ගෙන හිට පත්තට වෙන්ඩ මේගෙන් අපට එක දෙයක් පැහැදිලි වෙනවා මේ දීග කියල කියන්න අනික දීගලා සමාරට දීගලා මේ පවල් හැටියට ඉදල තිය නොයි කුල කියන වචන පවිච්චි කල තියනවා ඉසයිට එක දෙයක් පැහැදිලි මේ දීග කියන නම පාවිච්චි කරණයට කිසිම ඉන්දයානු සම්බවයක් නෑ මේ දීගලා මේ රටේ හිට ස්්‍රදේශික පරම්පරාවලට අයිති දගල ඔවුස මේ තවත් ම ඒක මේ පිළිබඳව තියෙන තැන් පිරිපහදු කරග ගන්න ඕන ඉද දැන් දීගලා ඉන්දියාවෙන් ආපු හින්ද අපිට පණඩුකාබේ රජ්ජුරුව අපේ කෙනෙක් කරගන්න ඕන හින්ද. නිකම් පොඩි අනවශ්‍ය කතාගුත් ගෞතුනාවගේ කතාවගුත්ති නොට දෙ මේේ පණ්ඩුකාබේ රජ්ජරුවන්ගේ තාත්තා දිීගගාමිනිි නෙමේ චිත්‍රරාජ කියලාය ඒ ප්‍රදේඒකිට්ටුව මිත්‍රේ හිටිය ඔහුගේ ඒ ම්දාවව චිත්‍රාකුමාරරිත් එක්ක ඒකෙන් උපදින දරවා තමයි පණ්ඩුකාබේ කියලා ඒ චිත්‍රලාා ජපය කෙනෙක් කරගන එහෙම කතාව ගස්ත තියනේ තියන එහමතාවත්ය නමුත් ය හමතාවකටම? යම් කිසි කතාවක් අපි යිතිහාසිකව ගොඩනගනව නම් ඒක සාක්ෂි මත පදනම්වය යුතුයි නනේද ද කියන කාව ක්ෂිම වත සාක්ෂි මත පදනම්වලම මේ කියන කතාවග ප ඒක මෙමනේ අප සිරිපාදය අන්න පුළුවනි පාරවල් කීපේ හ අන්තිමට උඩමලුට අපිියන්නන්නේ ඒවගේ තමයි ඔය සාමාන්‍යය කතා කියනවා. එතකොට මේ දැන් මම කියන දේ මට පෙන්නන්න පුලුවන් මේ දීගල ඉන්න සෙල්ලිපි කොයිකොයි තැන්වලද තියන්නේ හරද ඒක අපට පේනවා ැෙනහිර පලාාතට ගුංගක් සම්බන්ධයි කෙනෙ රට අභ්‍යාන්තරයට රට අ්‍යන්තරයට මේක සම්බන්ධ මේ දීගල ඉන්නවා. එතකොට නියත වශයෙන් මෙහෙම නං මේ දීග පරම්පරාව සුදේශිකයි. එතකොට ඕන පලවෙනි තැනදි අපි මොකද කරන්නේ විජය පණ්ඩුවාස දේව ආදී වූ ඉන්දිය සම්භවයක් තියන පරම්පරාවෙන් අපි දීගල වෙන් කරලා පැත්තකට ගන්නවා. මේගොල සුදේශික කණ්ඩායක නමුත් ඇයි ඉතිහාසේ මෙහෙම කියන්නේ. තිහාහස කියනවාන බද්ධකච්ඡානා කුමාරියගේ සහෝදරය නාව ඒ අතර දිීගායු කෙනෙක් හිටියා හරරි තු එහෙමනං අපට පේනවා පසුකාලීන ඉතිහාසේ රචනා කිරීමේදී පණ්ඩුගහාබය අමතක කළ හැකි චරිතයක් නෙමේ කොයි තරං අකමැති වුනත් කියමනක් තියෙනවාන කපුටු බෝ හැම තැනමති වනේ බෝගස් කපුුටු බෝ බෝහින්ද ක පණ්ඩත් බෑ කපුටු ද වදින් එහම තත්වයක් තියෙනනේ මේ ඉතිහාසේ තුළත් පණ්ඩුකාබයට ලබාදී තිබෙන ප්‍රතිචාරය කපුටු බෝ ගහන්ට දීලතිෙන ප්‍රතිචාරයට හත් පසින්ම සමායි උුහින්ද ොඩක් දෑ කිරිින්දකදහඩ දඩත්බ පණ්ඩුකාබය අයින් කරලා ඉතිහාසේ රචනා කරන්නත් බෑ හැබැයි පණ්ඩුකාබේගේ නියමානුකූලේ විස්තරය කියල මේක රචනාකරොත් එහෙම ඒ රචනාවේ මූලිකාරම්මුණට පට හැනිභාවයක් මේ කතාව තුළ ඇ ඒකලස මේ දීපවන්සේ සමන්තාධකාවේ ස කලින් කිව්ෝ වගේ මේ හොරෙක් චෞරේ කැල්ලිකාරයෙක් විදිහට පණ්ඩුකාබේ හඳුන්න්නලා මහවන්සේදී ඉටවැඩි යමක්ෂ තනක්දන්ට උත්සහ කරල තින්න ය ඔය ස කියන කාරණය හින්දමද පැහැත් දිලිවම එක අපි ඉදිරියේදී සාකච්ඡාවට ගණ්ඩ කල්පනා කරනවා එතකොට මහවන්සේ දී පවන්සේ පණ්ඩුගාාවයයට ලබාදී තිබෙන තැන අහසයි පොලොඔය වගේ. එතකොට ැ අපි සල්ලම දැගවන්නා අපට පැදිලි වුණනේ දැම්මයිත මේ ශ්‍රාවකයේ හගෙනීමන වාාවකට නොේෙකුත් ප්‍රශ්නඇති මතවාද ඇති හරිද. එතකොට මේ ඕනෑම මතයකට අපට උත්තර දෙන්ට තරං අයිතිහාසික සාක්ෂි පුරාවිද්‍යාත්මක සාක්ෂි යනවා. එතකොට දැ මේක මම පෙන්නුවේ මේ සෙල්ලිපිකීපේක දීග කියන නමතියනෝ එනිසා මේ ගුල්ලු ලංකාවේ සුදේශික පරම්පරාවකට අයිති පිරිසක් කියන තර්කය තමයි කාරණය තමයි මුලින්ම පෙන්නලා දුන්නේ. එතකට අපට මේ බ්‍රහ්මි යක්ක්ෂරවලින්ම රචනාවෙච්ච. මේ දීග කියන නමතියන ශිලාලේකන ප්‍රචාරයවෙල තිබෙන ස්ථාන අපට පෙන්නල දෙන්න බොලා මං අර කිව්වගේම අම්පාරදිස්ත්‍රික්කය මයි අන්ගනයගේ පළත්වල තමයි වැඩිපුර මේ දීගල ඉන්නේ. එහෙම නං මේ දීග ගාමිණ පණ්ඩුකාබේගේ පියා, ස්‍රදේශක පුද්ගලයක් කියන එක ගැන අපට කිසිම සැකයක් නෑ අනික ඔහු ප්‍රධානයක් වන්නඩත්වන්න හට ගමනී කියන වචනය යොදල තියෙන නිසා ඔහු ප්‍රදේශක පාලකයෙක් වෙන්ට ඇති එතකොට මේ දීග ගාමිණී විවාහවෙන්නේ චිත්‍ර සමඟ එතකොට චිත්‍ර ඇර කියන පෝතය හැටියට බද්ධකච්ායනාගේ දියනයා පණ්ඩුවාස දෙවගේ දියනයක් එතුට එහෙම නං මේ විවාහය මේ විවාහය එක අතකින් අර කැපියලට් මොන්ටේගු විවාහය වගේ එක ක්‍රෝමිියෝ ජුලියට් කතාවි තින්නේ එකෑනෙ හාත් පසම වෙනස් වංස පරම්පරා දෙකක් කතර ඇතිවෙන්න විවාහයක් හැටියට තමයි මේක පේන්නේ එක එහෙම වාර්කර ඇති නැි න්න ඒ එක එහෙමද කියලා එහෙම වාර්තා කරලා තියෙන එක එහෙම උනානං ඒ එහෙම දෙයක් ඒ වංස දෙකක් අතර වෙන අමුතු ආකාරය විවාහයක් කෙසේ හෝ අපට වඩා වැදගත් වෙන්නේ මේ පඩුකාබගේ බිහිවීම ත මොහගේ නම අබේන ට පණ්ඩු කාබය කලෙක්වට මොගේ නම අබේය තර අපට පේනවා මේ කුමාරයා බිහිවන්න මොහුතේ සිටම මොහුට විශාල විදිහ අභියෝගයක් තිබුණයි කන එක මෙතනද අදහස් කරන්නේ අපි මේ මේ අරමහවන්සේ කියන විදිහටම උන්මාද චිත්‍රාවටට මේ මෙම ලැබෙනවා මෙම දාසිියෝ මෙම ආරක්ෂා කරනවා අපි එතන්ට යන්න නෑ අපි පලල්ලු අරගෙන බැලෝොත් එහෙම මේ වංස කතා වාර්තා කල තියෙන සිද්ධිය දිහා බැලුම් අපට පේන වැදගත්ම පැහැදිලි දේ තමයි පණඩුකාබේට කුඩාකාලේද ළම විශාල තර්ජනයක් අභියෝගයක් තිබුණයි කිය එක. මේකෙන් පෙන්නුම් කරන සංකේතාත්මක දේ තමයි හ නම ොඩි කාල දිච්ච කාල තන්දරවලට වැඩිය. මහගේ තරුණ කාලයේදී. මහ පිළිබෙඹු කරන්ඩැති ක්‍රාකාරිත්වයක් අනාගතයේදී පවතින දේශපාලනට අභියෝගයක් වෙන කිය කාරණය. ඔ අපි අපි මේ මේ අහගනින්නට මතක්කරගනත්ස මේ කතාවත් සැකවිින් අපි කියන උත්සාහ කරමු පණඩුකාබේ ඉප දෙනවා මේ අභේ කුමාරයාත මේ තර්ජනතියනවා කියලා නැකත්කරුවන් විසින් කියනවා පසේ ඔහු දොර්මඩලා ගමට චුංගභූතා කියලා කෙනෙක් රැගෙන යනවා ආරක්ෂා කරනවා ආරක්ෂා කරනවා අ වේවැල් පැසක දාගෙන ඔවු මේ කුමාරිව එක න තින් උන්මාධ චිත්‍රාවට මේ දරුව ලැබෙනවා දරුව ලැබුණහමර යාගේ මාමවර බලග න්නවා පුතෙක්ද දුවෙක්ද ලබෙන්නෙ කියලා ත දුවෙක් ලැබෙනවානයයි ප්‍රශ්යක් වෙන්න පුතෙක් ලැබනුත්තමයි මේකම තර්ජනය ඇතිවෙන්නන්නේ කියලා ඉතිේ උන්මාද චිත්‍රා මේ වෙලා වෙමකද කරන්නේ පුතෙක් ලැබෙනවා ඒ වෙලාවම ලැබිච්ච ගෑනු දරුවෙකුට මාරු කරනවා මාරු කරල වර වෙලා මේ දාසියක් අතේ මේ යවනවා දුරමඩලාට ඒ දොරමඩලාට යවනකොට රාජපුරෂාන් හවවෙනවා ඒ වෙලා වේ චිත්තරාජ කාලවේල ඌරු වෙසක් මවාගේ නැවිල්ලා බටයන්ගේ අවධානය වෙනතකට යවනවා ඉට පස්සයාඒ පැසාරගෙන යනවා මේ ආදී වශයෙන් ඉතාම නාට්‍යානු රූපී සිද්ධි ගණනාවකින් මේ සිද්ධි ඔතලා. ඒ බවට ගැඩේ අභය කුමාරයා විශේෂ පුද්ලයක් බවටඒ කතාව තුළත් හදමින් එන හදමින් නිර්මාණය කරමින් ගොඩ නගමින් එනවා. ඕම ඇවිල් දැන්ගේ දොර මඩලාවට යනවානේ දැනි සාමානයෙන් හිතනවා දොරමඩලාව කියයන මිහි තලෙකිට තියෙන ස්ථානයක් වෙන්ඩැති කියලා. ඉර පස්සේ කුමාරයා හැදී වැඩි ඊට පස්සෙත් පේනවාන ගොපොලු ගමක ඉන්නවා ඊට පස්ස රාජම චරපූර්ෂෝක කිහිල්ලයි කුඩා කුමාරෝරු ගාතනය කරනවා හැක හැගිලා ඉන්නවා. ඉති මේක හරීම අධ්භූත රසයක් මේකට ගොඩ නගල තින එක ඇන්නේ පණ්ඩුකාබේ චරිතය. ඒ චරිතයට තිබුණු සැබෑ සිදවීම් ඓතිහාසික රසයකින් වීර රසයකින් ඔත්තලා ඉදිරිපත් කරන්න මේ කෘතිය තුළ හසි දන්න බව අපට පේනවා මහ පන්ඩුකාග විරේ කරන්න ඕන. විරේ කරන් ඕෝන හැබයි අන්න විරේක්නම තමන්ගේ විරේ කරගන්න ඕන එකකැන සොදේශික විරේකන විස්මතු කරනවාට වැඩිය විජේගෙන් පැවතයන සම්ප්‍රදාාය තුළල විරේරීමේබිමතේක තුළල ඉතාම පැහදිලියෝ වචනයෙන් වචන වචනයෙන් වචන අපට පේ ලික ො හද න ද හදාගන දිරිටේ නවා එක හමරන් ඕන නුවන්. හ රචාරනකොට ංහැම වෙලාෑම වැඩසටහනක් කියන දේ‍යත්තමයි. මහාවන්ස රචක ස්වාමීන් වහන්සේ සහ උන්වහන් සෑත් ගුරුකුලේ. අපි මේක ලියන්නේ මහාවිහාර වාසී නං වාචන මක්ගං. අපි මහාවිහාර වාසී භික්ෂූන් වහන්සේලාගේ වචන මාර්ගයෙන් මේක ලියනවා. ඒ වචනය කල කෙන ආකල්පයන. තොට එතකොට ඒ ඒ ගරතුර ස්වාමීන් වහන්සේලා අර පුරාණ සම්ප්‍රදායේ පෝරාණට්ට කතා සම්ප්‍රදාය අරගෙන. ඒ සංස්කරණය කල්ලා රටේතියෙන අවශ්‍යතාවලට ගැලපෙන්ඩ යම්කිසි යිඩියෝජය එකක් අදහස් මාලාාවක් ගොඩනගන්න මේක ප්‍රතිසංස්කරණයකට ලක්කලායි අපි පිළිගන්ට ඕන. එතකොට දැන් මේ පණ්ඩුකාබේ කුමාරයාගේ චරිතේ විදියට ගොඩනගලලා ඔක්ොම කල්ලා ඉවර වෙලා එහම මේ න අතරතුර දැ මේ කාපටේනෙ මහාවන්සේන හර ඔබහ ඔබ හොතකට කලින් කිව වගේ දීපවන්සේ මේක ගැන සහන් කරන්නේ මිටේඩිය හත්පසි වෙනස් විදිකට එකක් දී පවන්ේ පණ්ඩුකාබේ ගැන ඒ තරන් සවිස්තරාත්මක තුොරතුරු කියන්නෙත් නෑ. ඒ කියන තැනදිත්ඒ කියතින්නේෙ මහ නිග්‍රහත්ම කාරයක ටේ අරකම නිත් පත් ලෙ ැග මහාවි්‍යරංචක ෝගලන්ගේ දුෂ්ටිකෝනේ මමාාවංස ලිවාගේ දී පන්ංශ ලියපු කතුවරය ඔෝගේ දිස්ට ගෙන ල ක ල බෝට දීපවන්ස කරු පුරාණට් කතාවල තියන තොරතුරු ඒ ලෙසම කරන්න ඇති ප්‍රතිසංස්ක කරනයක් කරන්න නැතුව ඒ ෙ ඉදිරිපත් කරන්න ඇති තු අපිට පේන පුරාණට් කකාාවල ආව අර දීපවන්සේ තියෙන හඬට සමාන හඬකින් මේ කතාව එතකොට ොකදී පවන්සේ කියන්නේ අභ්‍යස් වීසති වස්සේ අබේරජුගේ විසිවනි අවුරුද්දේ පකුන්්ඩකෝ චෝරෝ පකුන්්ඩක කියලා හොරෙක් හිටිය. රි එතකොට දෙමට පණ්ඩුකාබය කතාවකුත් මෙතන නෑනෙ මොහු හඳුන්නන පකුන්ඩ කියලා පකුන්්ඩ කියලා හොරෙක් හිටියා. ඉතින් මේ පණ්ඩුකාබය චරිතය මහාවන්සේදී යම්කිසි සුජාතකරණයකට ලක් කරල්ලා නිසිපිරියන් කරලා පරිපූර්ණ තත්ත්වට ගෙනාවට. මේ රටේ පුරාණ සම්ප්‍රදාය තුළ මේ රටේ ඉතිහාසේ ලියන ඉතිහාසේ ලියන්ඩ කල්පනා කරපු ශාස්ත්‍රාලියය ගුරුකුල තුළ තිබුණා කියන එක අපට යටටිින් පේනවා මොකක්ද මේ පණ්ඩුකාබය මේ රටේ තිබෙන ප්‍රධාන සම්ප්‍රදායට අයිති නැති එයින් පිටමං වෙච්ච කෙනෙක් කියන කතාව. විරාමිකට යන්නවන් හින්දා. අපි මේකත් නිලාකරණය කරගෙනයන් මහවන්සේද දීපන්සේද කලින් ලියවනි දීපවන්සේ නි කලින් ලේවෙන්නේ හර ඊට පසෙ මහවන්සේ. අපේ ජාතික කතාව. පඒ රම නතුුව නැවතත් අල්ල විි ිස්ටි වැඩස් සහන ඔස්සේ තා කමින් ඉන්න අපේ පන්ඩු කාබේ රජතුමා අපේ රටේ. ඇම රජවෙච්ච සවවිදේශීය රජතුමා එතුමාගේ බිහිවීම පිළිබඳව කතා බහ කලා ඊල්ලඟට මේ බිහිවීම පොත්පත්තර ලීවිච් ආරය මහංශේ දීපවංශේගේ තැංවල කොයයා කරද ලිවෙච්ච කිය තනය තමයි අප විරමයටය මූනේ අප තනින් හට අය කතා හා ආරම්භ කරමස. ඔ එතකට දැ අපි ප්ඩු බේ ගැන මේ කතාව කියෙනන ආයි දීපවන්සයෙන් තමයි මේ කතාව නතර කරේ තු දීපවන්සේ කියනවට මෙ පකුන්්ඩක කියලා යාගේ නම ද මෙතන විසංවාදයක් තියන කොහො. ීපවන්සේ පකුන්්ඩකකිීපු එක්කෙනා මහවන්සේ පණ්ඩු කාබේ වෙන්න කියලා ද මේක මේක අපි පණ්ඩුකාබය ගැන ඉදිරියට යනව නං අපි මේවා නිරාකරණය කරෙන අපි අන්ඩුවන මුණදම මේ ඉතිහස තින මේ ගැටල්ලු පණ්ඩුකාබේ සම්බන්ධය කිය එතකොට පණ්ඩුකාබේට දීපවන්සේ එකක් නමවරදල කියන මත් සහරයකෙන් ඇත්ත නම වඩත්ත තිඒක පකු්ඩ කියෙන එතකොට ඊළඟට හෝරෙක් කියලා කියන එහෙම අපි බලන්ට ඕන මොකක්ද මේ පකුන්්ඩක කියන අන්‍යතාව දීපවන්සේ සඳහන් කරන එක කියලා. එතවට පස්සේ ඒ පකුන්්ඩක කියන ශබ්දයට යම්කිරි සමානතාවත් එයන ප්ඩු කියන වචනය ගන්නවා මහනම හමුරු මහවන්සේ රචනාකර. දැන් අපිඒක දිහා බැලුවත් එහෙම මේ පකුන්ඩක කියන නම කොහොමද ගොඩනෑගන්නේ පඩුකා බේට කියලා. ඉතින් මාපි සෑහෙන කාලයක් කො ගැන් හෙව් ආ මේකට මොකක්ද මේ පකුන්්ඩක කියන වචනේ. මොනවගේ වචනයගින් බිඳිලයින්ඩ පුුවන් වචනයක් ද. මොකක් දේකට තියෙන තේරුම, ආද අද වශය ැ පකුන්ඩක කියන නම පාලිභාෂාව තියෙනවා. නමුත් ඒකට දිීලතින තේරුම ඒතරම සදුසුනෑ සක්ඥානාමකට පවිච්ච කරන්න තරන් ගැපෙන නමක් නෙමේ. මෙහෙම කරගෙන අන අවස්ථාවෙන් නුවන් අපට ඉතාම සිද්ගන්නා සුළු සාක්ක්‍යයක් හම්බුණක් මේ ගැටල්ලුව නිරාකරණය කරගන්න පුළුවන් වෙන මම දන්ඩෙ නෑ මේ මීට කලින් කිසි කෙනෙක් මේක ඉදිරිපත් කරලා තිබුණ නෑ අඩුගානේ මතක් කරලවත් තිබුණේ නෑ මම මේ කියන්නඩ යෑන කාරණය ගැන. දැන් අපි දන්නුවනේ මහාවන්සය එක්දා සටසේ විසි ගනංවලදී ජෝජ්ටර්න විසින් පළමුවරට හොයාගෙන කියවල ඔරුනාාට පස්සේ එක සංස්කරන කීපයක් ආවා. ඊට පාසේ අපේ හිකඩුවේ ශ්‍රිසු මංගල නායක හාමුදුුවන් වහන්සේ සහ බටවන්තුඩාවේ ේවරක්ෂිත පණ්ි තුමා එක් අහු වෙලා කරපු සංස්කරණය ඉතාම වැදගත්. දැමි සංස්කරණය කරගෙන යනකොට මේ අපේ වේසුුවංගල යක හාමුදුරු මේ ශාස්ත්‍රීය කාරණය කරේ අත්තිශය ශාස්ත්‍රී ආකාරයෙක්ට. උන්වහන්සේ එකක් පුස්කොල පොතක් කරගෙන වහන්සේ පරිවර්තනය කළ එන්න. උන්වහන්සේ මොකද කරේ මහන්සේ පිටපත් ගනවත් බුණන. න ේ කවස්වාව ලිබි පිට පත් ත තන්ගල පන්සල්ල ප ගුල්ල රුමඇත න බර ුරමටත් ගනිෙච මහස පිට පත්න දරත් ෙති යන එතකට. ක්ස්ටඩ් මහන්ස කියල පරිවර්තනය කලා තියනවා ඒක විස්තෘත මහවන්සය කළේ බුරුම පිටපත එතකොට මේ අපේ සුමංගලනායක හාමුරුව මොකද කළේ සෑම පිටපතක් අරගෙන සංසන්ධනය කෙරමින් තමයි මේ පරිවර්තනය කළේ ඉදිින් උන්වහන්සේගේ සංස්කරණයේ ඉතාම වැදගත් දෙයක් තියනවා දැන් උන්වහන්සේ පාවිච්චි කර උන්වහන්සේගේ පරිවර්තනය කරන්ඩ ලංකාවෙන් සොයාගත් ඇත සම්පූර්ණ මහාවන්ස පිටපත් දෙක්. එක පිට පතක් තිබුණේ ය දකුණු පලාාතේ දොඩන්දුවේ ශෛල බිම්බාරාමය යැන පන්සලේ. ඊළගට තවත් පිට පතත් තිබුණා අම්බලංගට වැලිතර අම්බරුක්කාරාම කියන පන්සලේ දෙ දකුණු පලා මොකද ේ පලාතේ තමයි දහනමින් සතවාර්ශය විද්වත් බාවය දව නුණනේ ප අපි මස්කඩුවේ ශව සුබූති හාමුදුරගෙන් පටන් ගත්තහම මාතරට යනකම් දිගරටම හිටිය මහා විද්ුවත් භික්ෂණ වහන්සේලා. එතකොට දැන් හික්කඩුවේ ශවිසුමංගල හිමි මහාවන්ස පරිවර්තනයේ දී පාවිච්චි කර පිටපත් දෙකක් දේශය පිටපත්. දුඩන්දුව ශෛල බින්බාරාම පුස්ොල පිටපත්ත මහාහන්සේ එළඟ වැලිතර අම්බරුක්කාරාම පුස්කොල පිටපත්. දැන් උන්වහන්සේ එතනද වැඩිපුරම පාවිච්චි කරේ වැලිතර අම්බරුක්කාරාම පිටපත්ත මයි බේස් කරගත්තේ අනිත්‍යයෝ සංසධනය කරගත්තා එතකොට දැන් යම් කිසි විදිහකට අම්බරුක්කාරාම ශෛල බිම්බාරාම පිටපතේ යම් කිසි දෙයක් තියනවාවනං ඊට වඩ වෙනස් විදිහට නං ඒකතතියන අඹරුක්කාරාමේ උන්වහසය මොකද කරේ අර තරු ලකුණන අදදාලා ඇස්ටරික්ක අද්දාලා යටටිං පාසටහනක් හැටිට ලල්ල තියෙනවා මේ ගාතාව අහවල් පිටපතේ තින මේ විදිහයට කියෙ දලා තියව සසන්ධනාාත්මක බලන මොනතරන් ශාස්ත්‍රියයද කියැලා. එක මටද තිනදියට මහාවියාර සම්ප්‍රදායටත් වැඩිය ැ ඒකම තියෙන විදියට මහංච තියන විදිට මහහානාව හාමුදුරුවඉතුල්ල දුෂ්ිකෝනේ මහාවංච ලිල්වේ හැබැයි අපේ හික්කඩු හාමුරුව ඉට වැඩිය පුළල් දුෘෂ්ට ෝනය මගලීල තියන පුොළල් ශස්ත්‍රය අත්. වි ශාත්‍රයයි දැග විශ්වවිද්‍යල ශිෂ්‍යයකට ෆට්නෝට්ටඇත් දාාඩ කිවොත්තෙහෙම බිබලියග්‍රෆියක දාා්ඩ කිවොත්ත එහෙම ඒව නිකම් ඔහය එහෙම මෙෙම බලලා අමනලාඒවවා ශාස්ත්‍රය භාවයක් නෑ සධරිමක් නතුව හදැරීමක් අද මේ පරිගණක තියෙන යොගයේ නමුත් මේ හික්කඩිය හාමුදුරුව මෙ පරිවර්තනය කරන කාල්ලේ කුප්පිලාම්පොයෙන් පෑනෙෙන් කටුපෑනෙන් මෙ පරිවර්තනය කලින් ඒ කාල වෙනකොටත් ඒේ ශාස්ත්‍රීභාව කොච්චරද කියලා කියනන. ඇත්තෙම්ම හික්කඩුවේ සීසුමංගල හිමියන් ඒ ෆුට්නෝට් එක නොද අන්්ඩ අපට පණ්ඩුගාාවේ රහ හොයගන්නට බැරිවන්න ඕන තරම් ඉඩකඩ තියනවා. මි විසල ඇඩ තිබුණාට දෙතම කියන්න මොකද මේ වෙලා තියෙන කියෙන. දැන් උන්වහන්සේ අඹරුක්කාරාම පිටපත, පරිර්ය කරගෙන යන එකතම ප්‍රධාන වශයෙන් යන්නේ. ඒ එතනද ඒ පරිවර්නය කරනගොට දෙැ මම සම්පූර්යෙන් කියවාගෙන අනකොටම ප්ඩුකාවගේ විස්තරය හොයයින්ද. මේ ස්මංගල් හාමුදුරු කියනවාඒගේ ප්‍රධාන පිට පති ප්‍රධාන පරිවර්තනය එකෑන්නේ වවැලිතර අඹරුක්කාරාමය පුස්කොල පොත පදනම් කරපු පරිවර්තනය. එකතනක තියනවා දැන් විජය රජවෙලා, කනිිත් එක් ඉඳල්ලා දරූ දෙන්නකුත් ලැබිලාඊට පස්සේ කුමාරිියක් ගේන්ට කියලා කියෙනවානේ විජයට ත කුමාර යනවා කුමාරියාවට පස්සේ විජය කේණයට එන්ඩ කියනවා එක මහන්සේ තියෙනවා ඉතින් ම කියන්නේ තවත් එකක් මේ වෙලව කියන් ඩන නුවන් අපේ රටේ ඉන්න ඉතිහාසය ගැන හොඟවාක් උනන්දු අය අපි අයට බෝහම ස්තුතිවන්ත වෙනවා ඒවගේ අපි ඉල්ලා හිටනවා තිහාස ගනගන්නවෝනං යිතිහාසික මූලාශ්‍ර පරිහරණය කරන්න දීපවන්සේ කියවන්ඩ මහවන්සේ කියවන්ඩ ඒත් මේ කියන්නේ තවයක් ැන්තියනවා හැබැයි තැතැංවල තියෙන සිංහල පරිවර්තන කියවන්න එපා මූලාශ්‍රයක් කියවනෝනං එහි මුල්කෘතියට යන්ඩ මහන්සේප ඉිතුරල තියෙන පාලි ාාවෙන් දිීප පවන්සේ ිතුවරලෙන පාලිභායන්ගේ සිහල පරිවර්තන තියෙනවා නමුත් මගේ අධ්‍යැකීම තමයි පාලි භාෂාවෙන් තියන මූලාස සිංහල්ල වලට පරිවර්තනය වෙනකොට සමහර තැන්වල යම්යම් වෙනස්කම් ඇති වෙල තියෙනවා. පරිවර්තනයදී. එතු රේනිසා මේ ඉතිහාසේ හරියට ඉග ගණ්ඩනම් තිහාසයගෙන මතය අද රන්්ඩ නං කරුණාගල්ල පාලි මූලාසනලට යන්ඩ කෙනෙක් එකේ අපට පාලි බෑ කියලා එන පලිගෙන ග්ඩ. ඒකට දැටතින එකම උත්තර ඒකයි. පාලිගෙන ගණඩ බැරිනං ඉතිහාසය ගෙන ශත්‍රී මත පල කරන්නඩ අට තිපා. ඉග්‍රී ැ න ස ම ඉංග්‍රී ග්‍රසි ගන්න ඉංග්‍රීසි බැරුව සිංහලෙන් ේක් ිය ග ගඩ හරි ේක්පියර් ඩ වොත් කියවන්නට පුලන් සිහලි වක් වන පරිවර්තන ගැන පශ් නැතිවන. ඒනිසා ඉතිහාසයට හැම කෙනෙක් මාදරේ අපි හිස නමායකට ආචාර කරන රටේ හැමපුර වැසයෙක්ම ඉතිහාසේ දැනගත යුතුයි ඒමනං ඉතිහාසේ හරිට දැනගන්ඩනම් ැනෙ මතයක් පල කරන්න තරම්. මතයක්ද ස්කෝලේ ඕොලවල් විභාග පස්සයෙන්ට දරුවෙක් පාලිමහාවන්සක වන්ඩෝනෙ නෑ නමුත් ඉතිහාසේබෙලි මද මත පල කරනයි හොුවක් අයින්න්නවනම සමාජී ඇ ඉතිහාසට මතයයක් පල කරඩ යනොනම් තමන් මතේ තමා දාරගෙන න්නවන සිහල පොතක් කියවලක ප්‍රශ්යන මතයක් ඉදිරිපත් කරඩ යනවන ශාස්ත්‍රියලෙස මේ නොයින්දුල් මූලාශ පරිහරණය කිරීම අත්‍ය වශ්‍යයයි ම මේ කියන්ඩ යන කාරණය එකට උදාහරණයක් දැන් ලිතර අම්රුක්කාරාම පිටපත පදනම් කරගෙන උන්වහන්සේ පරිවර්තනය කරනකටර විජයග කතාවදැ ඔන්න කුවේන ඇඩ කියලකිව්වා අ ඉදයාාවෙන් අප කුමාරියදැ වෙල්ලඉන්න. විජය කියනවා කේනියට ඔබ දරුවන් සමග පිටවී යන්න. දැම් මට කුමාරයක් ඉන්දයාාවෙන් ඇවිල්ඉන්න. කුමාරිය තියාගෙනමයි කියන්නේ කුමරිාවට පස කුමරි තියාගෙන ෙ කුමරියාාවට පස කුවයට ඇඩ කියල කියන මට දැ මාරික වෙவில்லைඉන්නවා. එතකොට ඔබ දැම්පිට වී ආ යුතුයි මට සරණ පාවා ගන්නට ඕන. ඕක වැලිතර අම්ඹරුක්කාරාම පිටපතේ කියනවා. විජයස්ස සුතු දිීතා තස්සා යක්කිනයාහු ඒ යක්ෂණයට එන්ඩ කියලා මෙම කියනවා. එක යක්ක්ෂණිෙන් අපක්ට. හරි එයා කියනවා. රාධකච්‍ය ගාමං සුත්වා විජයෝ ආහා යක්කිනිි යක්කිිනට එන්ඩ කියලා විජය කියනවා මට මෙම කෙනෙ කාවා. ඔබ අඩ තැමේ යකින්නට එන්න කියලා කියනවා. තැ මේ මහාවන්සේ වැලිතර අම්බරුක්කාරාම පිටපතේ කේණය පැහැදිලි වඳුනල දේතින යක්කිනී කියන නමෙන්.හරිද මේ අම්ඹරුක්කාරාම පිටපත. ඊට පස්සේ මේ යකිනී කියන තැන සුමංගල හාමුදුරුව දානවා තරු ලකුණක්. ඇස්ටරි කරක්. දාලා යට පාදක සටහනක කියනවා. මම පරීක්ෂා කරපු දොඩන්දුව ශෛලබිම්බාරාම පිටපතේ, මේ පාටේ තියෙන්නේ මෙහෙම නෙමේ වෙන විදිහකට. කෙලා උන්වහන්සේඒ පාටේ උට දක්ව බල මොනතරන ශස්ත්‍රිය දෙ කියලාස්ේද හැරි ොනතර ාස්ත්‍රීය කලා එතකොට කොහම දෙතන පාලි පාටය එ කියන්නේ විජයස්ස විජාහිතවා ධීතරං පුත්තකංතුූ බොහෝ වසන්ත සමයේ යක්්‍යස්සාග පණ්ඩවදිීතරහා යකිනී කියන තැනට රීපලේස් කරනවා පණ්ඩවදිහිතරා කියෙනවචන. තුොර දිහිතා කෙලා ගැනෙ ොහිතරු. දුව කියන අප දුව කෙලා හදාගන්නන්නේද දොහිතරුව කියන එක දුව. තුර ප්ඩව දිහිතරා. පණ්ඩව කියන දුොහිතතුරුව. පණ්ඩව දුහිතතුරුව. එතැට ෞරුවාර්තයක් දෙනවා දෙනවා. එතකො යක්කින කිව්ේකට යක්ක් කියන්නේ. හැබැ වැඩේ දයෙනෙ මොකන්ද සුමංගල් හාමුදුරු අවාසනාවකට මේ වෙනසටත් වෙනස උන්වහසට තේරුුණේ නෑ. උන්වහසේ මොකද කළේ අර දොඩන්දුව ශෛලබිම්බාරාමේ පණ්ඩවදීතරා කියන තැන, වරහනක් කඇරලා වරහන ඇතුළිේ ප්‍රශ්නාර්ථලකුණක් දාලතියවා. කෞද මේ පණ්ඩවදීතරා කියලා.. ඔන්න ඔතන එතකොට දැම් බලන්ඩ නුවන් එකපිට පතක කියනවා යකිනියා කියලා. තව තැනක කියන යකිනට පණ්ඩවදිීතරා කියලා. එහම නම් මේ යක්කිනිය තමයි පණ්ඩවදීතරා. මේ යක්කිනිය පණ්ඩව දුහිතුුවක්. එකන පණ්ඩව කියන වන්සේ පණ්ඩව කියන කුලයේ ව කියන පවුලේ දියනයක් තමයි මේ යක්කිනී කියන කේනියම්. එම එක දෙයක් වටහාගන්ට ඕන මෙරට හිටපු ස්ුදේශික පරම්පරාව තමංව හැඳන්නෙවේ තමන් පණ්ඩවවරු හැටියට. මේ කේනිය පවදනයක් කේනිය යක්ක්ෂණයක් එහනං මේ පණ්ඩු කාබේට දීපවන්සේ පකු්ඩකෝ කියලා කියන්නේ මොහගේ නම පඩව අර වංශයේ සම්බන්ධය තමයිඔ වංශයේ සම්බන්ධය මේ අරගෙන එන්නේ. එහෙමන අපට පේනවා ඇයි දීපවන්සේමයාට පකුන්්ඩකූ කියලා කිවෙ කියලා මොහු පණඩව. මොහුගේ නියමනම පණ්ඩව අභය. එතකොට හරිම පැහැලි නෙස ම ඉන්පෝට් කරපු රජෙනනෙ නමේ කියලා න න නේ ද කවර කෙනෙක් කියැනපලා ය යවාග ප්‍රලාප පි පිගන්නනෑ මෙහමයි 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 කියලා.ඒ කවරිම පිගන්න නැති කෙනෙක් කියනවා මම්ම ඉදිරිපත් කර ක්කවලට අභියෝග කරන සාක්ෂ ඉදිරිපත්කාන්න. දම ලිත ක්ෂ ලි සා ම ලියපු ෙකුත් මේ හරි අෙ සිස න්ග හතුර ිය හක ඒ අවරු ද දස් ගානකට කලින් පාලි ියවිච්ච. ලියපු ආපු පුරාණ සම්ප්‍රදායෙන් ආපු දේවල්ම තියෙන්නේ සමහරලවට තව පාලිවිට පතක්ක හම්බුණොත්? තව පාත්සරනලක් දන්නට කැබෙන්ට පුල හම්බෙන්ඩ පුලුවන් සමහර ව පාලි පිපතක පකු්ඩ ෝ ලබ තෙට පුල ඇ ත මේ ඉතිහාස පුරවිද්‍යාව හධරණයකි වගේකීම තම ඇුත් පරම් පරාව මෙ හොයාගෙන සොයා ගන ඇන්ඩෝනන ඉතිහාස පර්ර්ේෂණ කියලා තියෙනවානේ විෂයපතයක් එතරි මෙම හොය අන්ඩෝන දැම් මට ඇත්තවශයම මම මේ මේ කටයුත්ත කළේ මම මගේ ර්ේෂණ ප්‍රතිඵල සමාලෝචනය කරල පහගේියවරුදු දහයක මම සිංහලෙන් පොතක් රචනා කරන මෙ රටේ ඉන්න මිනිස්සුන්ට මේ දම් ස්කෝලේ ගුරු මහත්ම මහත්මීින්න්ට දරුවන්ට මේ සමාජය විශාල පිරිසක් ෘත්තිිකයන්න රටේ ඉතිහාසේ විද්‍යාත්මකව දැනගඩ ආසාවෙෙන් ඉන්න අය. ඒ අයට සිංහලෙන් කියවඩ පොතක් අවශ්‍යයි කියනයක මමම හිතලා මම හිතුව මේ ඔක්කෝම පරේෂණ කඩාක මේවා සමාලෝචනය කරලා සාරාංශ කරලා සිංහලෙන් පොතක්ලියන්්ඩෝනේ කියලා මහජනයට කියවන්න ඇති මේක කරගෙනයන අතරතුරතයි මගේ විශේයේ පුරාවිද්‍යාවනය ම දහස නෙ නෑ මං යිතිහාසික මූලාර්ස්වලට හිලලා ඒවා පිසිඳ හොය කෙනෙක් අවශ්‍යාවක් තිෙන කෙනෙක් නෙමේ නමුත් මට මේ පුරාවිද්‍යාත්මක සාක්ෂි සමාලෝචනය කරන්න යනකොට මට ඕොමන වුණා මේ යිතිහාසික චරිත පිළිබඳ යතාර්ථයන් මොනාවාද කියනෙක ස්යාබලන්ට දෙම් බලන්ඩේ සස්ොයා ලනකොට හම්බෙනවන මේක දැ වැලිතර අම්ඹරක්කාරාම පිටිපතයි දොඩන්දයේ ශෛල බිම්බාරාම පිටපතයි මහවන්සේ පුස්කොල පිටිපත් දෙක මේ කේණය ගැන වචන දෙකවා ආකාර දෙහකින් කියලා තියෙනවා එක තැනක යක්ක්කිනයා කියලා කියනවා අනිත්තන පණ්ඩවදීතරා කියැලා කියන. එකක් පැහැදිලි මේ අපේ සුදේශික ජනතාව මාවන්සේමන යක්කු කිය කියලා තින මපියය කියන්නේ යයක්කිනියා කියලා මේ දැන්කි කියල තිීම මේ පාලිපුතේ මාවන්සේන යක්කිනියයා කියලා හරිද එත දගේ ස්ට්‍රීලිග පදන යකින යක්කින කියලා කියන්නේ එතකොට දැන් අද සමාජයේ දදිහ ැලෝ මද සමාජයේ නොයෙකුත් අපට පේෙනවා සමාජ ජාලාවල්ල නොයෙක් මේ 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 මොනා දෙවටිකැන රන්්ඩු සරුවල් දෙබා සහවාරු කරගන්න සංවාද එක කටකෙන පිසු යක්කු කියලා ජාතියක් නෑ ඒව බොරු කතා හරි සහරු කට්යෙක් එෙන තවේක කොහොම නොත්නො එකව කියනවා. නමුත් අපි අයිතිහාසික මූලාශ්‍රවලට ගිහම එක්කෝම පැත්තකට දල අපට පේ නොමේ යයක්කිනයා කියලා හඳුන්වලතියෙනෙ කයිනිය. එතකොටක්ේණිය යකිනියා කියලා කියනවානං යක්ක කියන පරම්පරාවක් ඒ එසේ හදු වූ ජනකොටසක් මේ රටේ ඉඳල තියෙනවා. ඒ අයට යක්ක්ක කිය කිවේ කෞද්ද යක්ක කියලා කිව ඇයිද කිය වෙනම ප්‍රශ්නයක් අපිකට උත්තර සපයන්න්න පස්සේසි. එතකොට මේගොල්ලු එතකොට මේ යක්කිනියා කියලා කිවවා අපි හිතුවේ මේ යක්කු කියලා ගොල්ලෝ යකු ෙමෙයි මේගොල්ලෝ. ප්ඩව කියන පවුලට අයිති. ප්ඩව කියන ලෑන් ග කුල්ල ස සම්ප්‍රදායට තමයි ගුල අයි හද යක්කු කිවමස අපට හැදන ීමේ්ජක චිත්‍රය වනක අ තුවිල් පවිල්ල අ ල ගොට ෙ මූන් වල හ ල් ට ග ර රන ර නි සහරට හිත ැහමක ත්ති න මහන්සේම. හදල තියෙන චිත්‍රයක් ඇබුදුරජයන් වහන්සේ පළමුමවාරට ලංකාවට වැඩමන වෙලාවේ ලංකාව යකුන්ගෙන් පිරීගිය දිවයිනක් ිරිට ප දිවයිට පලවාරනවා යක් වු අමනුෂ්‍ය ඊීලාන්ට චූලෝදර් මහෝදර කලා යක්කු දෙන්නෙ සටනක් තිබේ තට යක්කු අමනුශ්‍යෝ කියලා අමනුෂ්‍යයන්ගේ පිරීගත් දිවයිනක් කියලෙ තිෙන්නේ ඒක සුද්ද කරන්සේ සෝලිස් ම ඇ චිත්‍රවලත් මැනික් පුටුවයි චිත්‍රවල තියනෙත් ඒවා ඒගේ රූපයයක්න නිසාම යක්ක්ෂ කියන වචනය ගැන අපි තුල තියෙන සංකල්ප රූපය ඉතාම පිරිහිවුණු එකක් ඒගොල අමානුෂ්‍යයෝ කියන මතක තියාගන්න ඕන දෙයක් තියනවා. වචන වචන කියනවා තමයි අපේ දැනුමට බාධ කරන්නේ වචනවලින් ඇතිවන සංකල්ප රූපට දැනුම ලබාගැනීමට තිබෙන ඉඩකඩ හුඟක් වලක්කනො දැම් බලන්ඩ සිකුර තරූතයනන උදේ ता ා පායනෝන අපි උදේට පායන සිකරුතරුවට මොකද කියන පහන්තරුව ඔය තරුම් හවසට පායනෝන එතුරගෙන ඉරබටුත එතට හවස ඉරබටුතරුව උදේ පහන්තරුව එකම තරුව ඒත් එක් සිකුරුතරුවන එතකොට භාෂාවක් පවිච්චි කරන කොට දැන් පහන් තරුවක හම අපට එන්නේ හරි ප්‍රසන්න දෙයක් මගේ ජීවිතයේ පහන්තරුව කියලා ප එහෙම කියනවා.

භාෂාවයෙන් ඇතිවෙන්න සංකල් පරූප තියන ල වශය නත්ේ සකල් රූප න ොලලා තොත්ද යක්ක්ෂනය පිළිබඳව මම දන්නවා අද සමාජයේ හුඟක් මත බේද තියනවා සමහරයිව පිළිගන්න නෑ පිළිගන්න කැමති නැව නමුත් අප මේමට එන්නන හර අපේ තිබෙෙන මේ කොමන්සෙන්ස් විදිහෙන්නේ කියැන අපේ එකං උඩින් පල්ලෙන්න්නේ ශාස්ත්‍රියව. එතවට මේ යක්කිනී කියන එක කේණියට කිව්යි කියන එක මහවන්සේ මේ කියලා තියෙනවා. එතු මේ යක්කිනියටම තමයි පණ්ඩව දියනිය කියන වචන පාවිචි කරතු. ඒ නිසාම යක්ක්ෂ කියන අයගේ ප්‍රානව න ක්වේ ලෙසි පස ෙනෙක්න මේ විජත්ත ගනුදනු කරන්ඩ ඉතිහාසෙ මුට රන්තයනෙ එතවට ඇයි නායිකාවක් ඒක ගැනට කියන හොඟක් ජාති තියනවා මොද අදත් අදත් මෙරටේ පිරිසක්කන්නවා ක්ේනි මෑනිය විශවාසරන ක්වේනි ෑණියන්ට පාම්පත්තු කන්න පරිසක් න ප ඉදිරිී සසාකචා කරමක හ විශමතයි සහයික්වේනි වෙනුවෙන් ගල්ලු ගෙන බ් ෙක්් එකක් බාඩක් හැර ඒ බාන්්ඩේ අපේවා ඉදිරි ටහංගති කතා කරමමු. මොකද ඒ බහන්්ඩ එගැ ලොක ම්කක් දෙවල් කියන්න. ඒගෙන මටහිතනවා සඳුදාධිනය දව සර හ ල ද තක ල නැ ම ඇත්ත වශය මේ මේ නතර කලලා ඊළඟ සතිය වෙන අහට පොපුොලයි නොමේ නතාව. ඉති මේවා? අපි ජනතාවට කියල දෙන්න නඕන දැ. ඉතිහාන්සේ යම්කිසි දෙයක් අප්‍රකටනං. අපි පරේෂණ තුළින්ඒ අප්‍රකට භාවේ සුප්‍රකට කරලා එක ඉදිරිපත් කරලා පෙන්න්න නෙත්‍ර ඕනමක දෙමං කියනකොට මං වංසකතා මතක් කරා. වන්සකතාවල පාට උපුටා දැක්වා. හැරි ඉතින් කෙනනකුට ය ැෑන මහත්‍යව රෑට ියපු පාලිපාටව කියලා ඇ මේ මේ ඒහි වවසකතාවල තියන දේවල්. එඒ න ද ද ලට පුළුවන් දැන් ම න්න ිස මංගල නාය හමදුරන්ගේ ේවක්ෂ පටිතු ගේ පව බල ල හම ොට පඩ බඩු පුලන් එතකොට දැන් ඔන්න මේ කතාව අපි පණ්ඩුකාබේගේ අනන්නතාව ගේට හදන න ලන් එකක් පැත්කින් තිේෙනවා පණ්ඩු කාබේ ස උන්මද චිත්‍ර මේගේ මෑනියෝ තාත්තාදීග ඒමි එක්ටැම්ගෙවල් ඔබ කිවවගේ පණ්ඩුවස් නුවර ලොකු කතන්දර මේ පැත්තක් තියනව වෙනම ශාස්ත්‍රියය කරනු මොහු පණ්ඩ පෙළපත්තට යිති කෙනෙක් එතකොට ඇයගේ පරම්පර පණ්ඩග කිය නමින් අන්ඳුන්ව ලදීල ති ඒ ගුල්ලු අන්සකතාාවල ක්‍ෂෝගේල අඳුන්නලදීලා තියනෙ එක එක පැත්තක තියන දහරාවක් එතර මේ දහරවල් දෙකම එක්කව කරගන්න පිදරියට ඇන්ඩුවන ඔන්න දැන් පණ්ඩුකාවය කියන්නේ ඇයි කියනෙ එක ම නං නුවන් ස්තරවශයම කියනවා පණ්ඩක අබය මොහගේ නම මොගේ නම අභය මොහගේ වන්සේ පණ්ඩක අද කනගාටුවෙන් වනත් නම ගාව නතර න්න වෙනවාස වෙලා විවරුන හොඳයි අපි ඉළඟ සතියේ සාකච්චාව ගම අපේ ජාතික කතාව